නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ජේන හෝතු මේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද 2024 අවුරුද්දේ ජූනි මාසයේ පළවෙනිදා සෙනසුරාදා වෙලින්ටන් පීටි ධම්මගවිසී භාවනා සේනාසනෙට එක්කාසු වෙලා අපේ ශ්‍රද්ධාවන්ත පින්වතුන් සියලු දෙනාම විශේෂ ධර්ම දේශනාවකට පුණ්‍යානුමෝදනාවකට සූදානම් වෙන වෙලාව. අද මේ පවත්වන්නා විශේෂ ධර්ම දේශනාවක්. මේ විශේෂ ධර්ම දේශනාවෙන් කලගුණ දැක්වීම වශයෙන් දායකකාරකාදී පින්වතුන්ට ආශිර්වාද කිරීමත් ඒ වාගේම පුණ්‍යානුමෝදනා කිරීමත් ප්‍රමුඛස්ථානයේ ගන්නවා. ඇත්තටම මේ ධර්ම දේශනාව සිදු කරගත්ත විශේෂ පින්කමක් පිළිබඳව ආපසු හැරී බලා සතුටු වෙන්නටත් ඒ පිළිබඳව විශේෂයෙන් දේශනාවක් අවස්ථාවදී කරගන්නට බැරි වුණා, පුණ්‍යානුමෝදනාවක් කරගන්නට බැරි වුණා, ධර්ම කාරණා ටිකක් ඉදිරිපත් කරන්නට බැරි වුණා. ඒ මගහැරිච්ච කොටස අද ජූනි මාසයේ පළවෙනිදා මේ පින්වතුන් කෙරෙහි කරුණාවෙන් සිද්ධ කරන්නට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට අවස්ථාව සලසා ගත්තා. ඉතින් මේ කාරණේ පිළිබඳව අපි ආපසු හැරී බැලියොත් එහෙම පෙබරවාරි මාසයේ 11 වෙනිදා මේ පින්වත් සෑම දිනම එක්කාසු වෙලා විශේෂ පුණ්‍යමය කටයුත්තක් සිද්ධ කරා. මේ මහත් මහත්මින් දරුව එක්කාසු වෙලා මේ ධම්මගවිසේ සේනාසනයේ පවත්වන කටයුතු වලට සහ ඉදිරියේදී මේ ධම්මගවිසේ සේනාසනය ගොඩනගන්නට ඉදිකරන්නට බලාපොරොත්තු වන්නා වූ ඒ ධර්මශාලා දානශාලාව ඒ වාගේම කුටි ගෙවල් කීපයක් ඉතින් ඒවා ඒ ශාලාව ඊළඟට ඒ අලුත් ගොඩනැගිල්ලට ප්‍රතිපාදන සොයා ගැනීම වශයෙන් සියලු දෙනාම කැප වෙලා කියන්නේ ඒකට කියන්නේ මොකද්ද ආහාර ඉලක් නේ ආහාර සලක් නේ එහෙම එකක් සිද්ධ කරා. ඉතින් ඒකට අපේ මේ නම් මට දැනුවත් වෙච්ච හැටියට එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ නම් නෙවෙයි, ඒකේ මහ විශාල රංචුවක් තියෙන විශාල පිරිසක් ඉන්නවා ළඟදුරු වශයෙන් ඒකට සහභාගී වෙලා ඒ ආහාර සැල සකස් කරගෙන ඒකේ කටයුතු සිද්ධ කරලා ඒ වගේම මේට අවශ්‍ය සම්බුද්ධ ශාසනයට අවශ්‍ය ඒ දානශාලාව කිචන් එකේ කාමර සකස් කර ගැනීමේ කටයුත්තට කැප වෙලා කටයුතු කරපු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයගේ සාමූහික ඒ උදව් උපකාරය නිසා ඉතින් ඒ ආධාර හොයාගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉතින් ඒක සිහිපත් කරමින් තමයි අද මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. තවත් ටිකක් ආපස්සට ගියොත් එහෙම ඇයි මේ පින්වතුන්ට පුළුවන්කම තියෙන්නේ මේ වගේ ආහාර සලක් හදලා ඒ වගේ කටයුතු කරන්නට? හේතුව මේ පින්වත් සෑම දිනාම මහන්සි වෙලා හදාගත්ත තැනක් තිබෙනවා, ඒ වගේම ආරම්භ කරපු තැනක් තිබෙනවා, භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් තිබෙනවා, ඒ වගේම බණ කියවෙන තැනක් තිබෙනවා, ලෝකීට පිහිට වෙන තැනක් තියෙනවා. ඒ නිසා ඒ ස්ථානයේ හදාගත්ත ගොඩනගාගත්ත ආරම්භ කරපු ඒ ස්ථානයේ තිබෙනා කටයුතු තව තවත් වැඩි වැඩියෙන් ඉස්සරහට කරගෙන යන්නට උපකාර වෙන ආකාරයෙන් තමයි මේ ඔය මේ ආහාර සැල හදලා ආධාර උපකාරය එහෙම නැත්නම් ෆන්ඩ් රේස් එකක් සිද්ධ කළේ. ඉතින් ඒකට පුණ්‍යානුමෝදනා කිරීමට තමයි ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඒ වගේම ඒකට තව එක්කාසුකුත් සිද්ධ කරන්න ඕනේ. එක්කාසුව තමයි හැම එක්කෙනාම ළඟදුර වශයෙන් ඉඳගෙන වෙලින්ටන් ප්‍රදේශයේ, ඕක්ලන්ඩ් ප්‍රදේශයේ, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාව, යුකේ පැත්තේ ඉඳගෙන මිනිස්සු ළඟදුර වශයෙන් මේකට උදව් උපකාර කරනවා. එතකොට මේ ස්ථානයේ තිබෙනා කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා උදව් කරනේ උදව් ලබාගෙන දැන් ජූනි මාසයේ 8 වෙනිදා
මේ කරන එකේ තව කොටසක් තිබෙනවා. ජූනි මාසයේ 8 වෙනිදාට තිබෙනා වූ කටයුත්ත ගැන කියන්න එපා. ඒ තමයි ඔය දානශාලාව හැදීමේ මුල්ගල තබන ලබන සෙනසුරාද මුල්ගල තබන පින්කම සිද්ධ වෙනවා. ඒක උදේ පාන්දර සිද්ධ වෙන්නේ. උදේ පාන්දර 6:00 6 ගානකට තමයි තියෙන්නේ. ඉතින් අපේ පින්තුන් එකතු වෙලා ඔය දන්සැලට රෑ නිදිමරාගෙන මම අහලා තියෙනවා ඒ දන්සැල නෙවෙයි ආහාර සැල සම්බන්ධයෙන් නිදිමරාගෙන කැප වෙලා සංවිධානය කරලා ඉතින් බඩු හොයාගෙන ඒවා මේ සියලු දෙනාම එකතු වෙලා පුදුම කැපවීමකින් ඒ ආහාර සැලට යොමු වෙලා මුදල් ආධාර ප්‍රතිපාදන හොයාගෙන තිබෙනවා. ඉතින් ඒකේ තවත් ස්ථානයක් තමයි මේ අවුරුද්දේ ඉදිරිපත් වෙන්නේ. ජූනි මාසයේ 8 වෙනිදා සෙනසුරාදා ලබන සෙනසුරාදා ඒ මුල්ගල තබන අවස්ථාව ඉදිරිපත් වෙනවා. අපි හැම එක්කිනාටම ඒකට ඇවිල්ලා සහභාගී වෙලා ඒ කටයුත්තත් මේ පින්තුන්ගේ අතින්ම සිද්ධ කරගන්නට කියලා අපි බොහෝ මෛත්‍රියෙන් කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් ඒකේ කොටසකට හරි සහභාගී වෙන්න. ඊළඟට ඉතින් මේ බණ ගොඩක් තියෙනවා. අපි කියපු බණක් තිබෙනවා, වෙන ස්වාමීන් වහන්සේලා කියපු අයත් තියෙනවා. ඉතින් ගොඩාක් බණ තියෙනවා. අද මම මේ පින්තුන්ට කියලා දෙන්නේ වෙන පරාසයක කොටසක්. වෙන පරාසයක දහම් කොටසක්. ඒ මේ පින්තුන් එක දැනගෙන තියෙනු මේ ළමයි දැනගෙන තියෙන්න ඕනේ. අනිත් එක තමයි අපින් යම් යම් අය දැන් පැවිදි වෙන්නත් අහනවා. පැවිදි වෙන්න ඕනේ කියලා අහනවා. ලංකාවේ අය පැවිදි වෙන්න ඕනේ කියලා අහනවා. පැවිදිලා මෙහෙන්න ඕනේ කියලා අහනවා. මෙහෙත් ඕස්ට්‍රේලියාව ගියන් පස්සෙත් පැවිදි වෙන්න ඕනේ කියලා අහනවා. ඊළඟ එක එක්කෙනාගේ පණිවිඩත් එහෙම වෙනවා. ඒකත් හොඳයි. නරක නැහැ. මේ පිංගුතුන්ටත් සමහරලාට ඉතින් එහෙම ඉස්සරහදී එහෙම කෙනෙක් කෙනාගේ මාර්ගෙන් ඒවා ඉදිරිපත් වෙන්න පුළුවන්. කෙනෙකුට මහාන වෙන්න උදව් උපකාර කරන එක හොඳයි. නරක නැහැ. හරි හොඳයි. මේ සම්බුද්ධ ශාසනේ පැවිදි වෙන්න ලබන ඒවා කියන එක හරිම උතුම් දෙයක්. වචනයක් අහලා තියෙනවා දුර්ලභ මනුස්සත්ව පටලව දුර්ලභ පබ්බජ්ජා කියලා එකක් අහලා තියෙනවා. දුර්ලභ පබ්බජ්ජා. දුර්ලභ පැවිදි වීම දුර්ලභයි කියලා එකක් තියෙනවා. පැවිදි වීම දුර්ලභයි කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් පැවිද්දු හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් පැවිද්දු හිටියා. ඔය නේරංජනා ගංගාවේ අසබඩ ඒ කඳු යායේ දුෂ්කර ක්‍රියා කරන්න බෝසත්යන් වහන්සේ වැඩම කරේ. එහෙම ඒ පළාතේ තව තියෙන තාපස පැවිද්දෙන් පැවිදි වෙච්ච පැවිද්දු හිටියා. හිමාලයේ පැවිද්දු ඉන්නවා. වෙනත් ආගම් වල ඒ පැවිදි වෙච්ච අය ඉන්නවා. ඒක නිසා මේ මෙහෙම බැලුවන් පස්සේ ඉතින් කොහොමද ඔක දුර්ලභ වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙම නෙවෙයි. ඒ පැවිදිකම් තියෙනවා හැබෑව. තාපසයොත් පැවිදි වෙනවා. අද ඉන්දියාවට ගියාන් පස්සේ බටහිර අය පැවිදි වෙලා ඉන්නවා. ඉන්දියාවේ කට්ටිය පැවිදි වෙලා ඉන්නවා. නිගණ්ඨයෝ ඉන්නවා. වෙන ආජීවකයෝ ඉන්නවා. ඒ වගේ පැවිද්දු ඉන්නවා. හැබැයි ඒ පැවිද්දු හිටියට එක කෙනෙක්වත් ඔය පැවිදි වෙලා නිවන් අවබෝධ කරගෙන නැහැ. සමහර පැවිද්දු ඉන්නවා, දහස් ගණන් ඉන්නවා. ඒක චිත්ත සමාධියක් නෑ. ඒගොල්ලෝ ඒ රටේ තිබෙනවා මේ අර මත් වෙන දුම් ජාතියක් තියෙන ඔය කට්ටිය එකතු වෙලා මොකද කරන්නේ? ඔය දුම් බිබි, කංසා, ගංජා වගේ දේවල් බිබි ඉන්න එක තමයි තියෙන. හැබැයි කණ්ඩක් දිනවා මිනිස්සු. ඉතින් ඒක නිසා එවැනි පැවිද්දක් ඉතින් දුර්ලභයි කියලා කියන්න බෑ. හැමතැනම තියෙනවානේ. එතකොට දුර්ලභ පබ්බජ්ජා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයක පැවිදි වෙනවා කියන එක දුර්ලභයි. සම්බුද්ධ ශාසනයක ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥා වඩා ගන්නට පුළුවන් වෙන විදිහේ ප්‍රතිපදාවක ආර්ය ධර්මයක ලෝකුතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පැවිදින එක දුර්ලභයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ දුර්ලභ පබ්බජ්ජා කියලා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත් ඇඟල පැවිදින එක දුර්ලභයි කියලා. බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයක පැවිදිනවා කියන එක දුර්ලභයි. ඒකෙන් බුදු කෙනෙක් පහළ වෙන්න එපායි. එතකොට මේ පැවිදි වෙනවා කියන වැඩි ගැන අපි පොඩ්ඩක් හිතමු. මේක තමයි මේ පින්වතුන්ට අද මං කවුරුත් හොඳට තේරුම් ගන්නට, හොඳට දැනගෙන ඉන්න. අනිත් එක කවදාකවත් යමක් කෙනෙක් කියවපු විදිහට නිකන් ඔය එහෙම මෙහෙන් හුළඟේ පාවිලා යන බණ කෑලි, වචන, දේශනා ඒව අහන්න නැතුව හොඳටම නියම කොටස
හොඳට තියෙන්න ඕනේ තමන්ගේ. ඒ නිසා ධම්මගවිසි සේනාසනේ ආශ්‍රය කරගෙන ඉන්නා මේ පින්වතුන් ඒ කාරණේ දැනගෙන තියෙන්න ඕනේ. අරණ සේනාසන පන්සල් හරි කොහේ හරි තැනක පැවිදි වෙනකොට ඒකේ පිළිවතක් තිබෙනවා. ඒක දැනගන්න කලින් අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කොහොමද ඔක කරේ කියලා. මානකම. ඒ කියන්නේ පැවිදි කරේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉස්සර වෙලාම පැවිද්දෝ ආරම්භ වුණේ කොහෙන්ද? ඉස්සෙල්ලාම පැවිදිකම ආරම්භ වුණේ බරණස ඉසිපතනාරාමේ. ඒ ආරම්භය. අද පැවිදි කරන විදිය කොහොමද? අද පැවිදි කරන්නේ උපසම්පදා වෙලා වස් 10ක් ඉක්මවේ හොඳට වියත්ත විශාරද ධර්මයේ දන්න විනය දන්න උපසම් මහානකම් කරන්න පුළුවන් මහානකම අවුරුදු 10කට වඩා වැඩි කාලයක් හොඳට මහානකම දරලා හොඳ සුපිරිසුදු සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ නමක් අතින් ඊට පස්සේ පඬු පොවපු සිවුරු දීලා සිවුරු පටියක් කරේ බැඳීම වශයෙන් තමයි අද පැවිදි කරන්නේ. අද පැවිදි කරන්නේ ওই විදියයි. දැකලා තියෙනවද පැවිදි කරනවා? පැවිදි කරන දැකලා තියෙනවනේ. ඒ සිවුරු පටියක් කරේ බැඳලා ඊට පස්සේ එතනින් පස්සේ තිසරණේ දීලා දසසේ සමාදන් කරවලා පැවිද්දෙක්ගේ සාමණේර පැවිද්දෙක්ගේ සීල ස්ථාවර කරලා සාසනෙට එක්කාසු කරගන්න. ඔය තමයි අද කාලේ තියෙන එක. හැබැයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට නෙමෙයි පැවිදි කරේ. පළවෙනිම ශ්‍රාවකයන් වහන්සේලා අපි අතීතයට ගිහිල්ලා බැලුවොත් එහෙම පළවෙනිම ධර්ම දේශනාවේදී පස්වග මහණුන් වහන්සේලාට ධර්ම දේශනා කළා. ඒ පස්වග මහණුන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්ත අවස්ථා දෙකදී පළවෙනිම ඉස්සෙස්සර වෙලාම කියලා මනුස්ස ජීවිතයේ මේ කල්පයේ තුල පළවෙනිම ශ්‍රාවකෙක් හැටියට බුදුන්ගේ බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත පළවෙනිම අවබෝධ කරගත්ත ස්වාමීන් වහන්සේ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? අනිත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනිත් එක්කෙනෙක් පිණ්ඩපාතේ යවලා පිණ්ඩපාතේ ආහාර ගෙන්නගෙන පිණ්ඩපාතේ කරගෙන දෙන්නේ පිණ්ඩපාතේ යවලා ආහාර ටික පිණ්ඩපාතේ කරගෙන අනිත් අය බෙදාගෙන අර පිණ්ඩපාතේ අනිත් ස්වාමීන් වහන්සේලාට යන්න දුන්නේ නැහැ. එයාට ධර්ම දේශනා කර කර භාවනා කරන්න හිතන්න මෙනෙහි කරන්න මානසිකාරය ඉගෙන. ඔය වැඩේ කරේ ඉන්දියාවේ බරණැස ඉසිපතන මිගදාය ඒ ජයභූමි ධර්ම භූමි. ඔකට සතියක් විතර ගියා. සතියක් විතර ගිහිල්ලා පළවෙනි දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. අපි කොයි කවුරුත් දන්නවනේ. ඒ ධම්සක් පවතුන් සූත්‍රයේ පළවෙනි දේශනා කළ ඒකෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵල අවබෝධ කරන ධර්මාභූතී කරගත්තට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට ගියා එක එක කෙනාට දවසක් දෙකක් තුන සතියක් යනකොට ඔය ඔක්කොම සෝවාන් වුණා. එක දවසින් නෙවෙයි. ඊට පස්සේ මේ පස් දෙනා වහන්සේම එකට තියලා උන්වහන්සේ සූත්‍ර දේශනාවක් කරා. බුදුරජාණන් වහන්සේ ඒකට කියනවා අනත්ත ලක්කන සූත්‍රය කියලා. අනන්ත ලක්කන සූත්‍රයේ දේශනා කරපු ස්ථානය තමයි ධම්මික ස්තූපයේ තියෙන්නේ. අර රවුම් බෝලයක් වගේ එකක් තියෙන්නේ. ඒ ධම්මික ස්තූපයේ ස්ථානය හදලා තියෙන්නේ ඔය අනත්ත ලක්කන සූත්‍රයේ දේශනා කරපු තැන. ඉතින් එතනදලා බඹ කීපයක් යන්න ඕන පළවෙනි ධර්ම දේශනා කරපු තැනට. ඒකෙමයි. එතකොට අනත්ත ලක්කන සූත්‍ර දේශනාව දේශනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම රහත් භාවයට පත් වුණා. දැන් ධර්ම අවබෝධයේ හරි ආධ්‍යාත්මික වශයෙන් ධර්ම අවබෝධයේ වුණා හරි. දැන් මහණ වෙන මෙහිම මහණ වෙනකොට බුදුරජාන් වහන්සේ සිවුරු පටි කරේ බැඳි නැහැ. සිවුරු පටි කරේ බැඳින් නැතුව බුදුරජාණන් වහන්සේ දකුණු හස්තය ඔසවලා ඒ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමක් කරලා තිබෙනවා. ඒත භික්කවේ චරත බ්‍රහ්මචර්යං කියලා දේශනා කරලා තියෙනවා. මොකද කිව්වේ? ඒත භික්කවේ චරත බ්‍රහ්මචර්යං, මහණෙනි එඳ මේ බ්‍රහ්මචර්යා පිළිවෙතේ මහණකමේ හැසිරෙන්න කියලා ප්‍රකාශ කරනකොටම ඒ ස්වාමීන් වහන්සේලාගේ කෙස් නැති වෙලා උන්වහන්සේලාගේ ගිහි ඇඳුම් තිබුණා නම් ඒව නැති වෙලා එතකොට නම් පැවිද්දුනේ. ඊට පස්සේ පාත්‍ර සිවුරු දරන ඒ වගේම ඉතාමත්ම ගුණ සම්පන්න භික්ෂුන් වහන්සේලාට ඒ කියන්නේ ඇඳුම් පරිවර්තනයක් වෙනවා. ආන්න ඒක තමයි ඒ ස්වාමින් වහන්සේලාගේ පළවෙනිම මහානකම. බුදුරජාණන් වහන්සේ එක පොඩ්ඩක්වත් අත තිබ්බේ නැහැ. ඒත භික්කවේ චරත බ්‍රහ්මචර්යා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නමකගේ මහානකම දෙනවාට කියනවා, මහාන කරනවාට කියනවා. මොකද්ද? ඒහි භික්ෂු උපසම්පදාවේ කියලා. ඒහි භික්ඛු මහාන උපසම්පදාවේ කියලා කියනවා.
ඊට පස්සේ පස්වග මහණුන් වහන්සේලාට ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදාව මහණකම ලබා දුන්නා. ඊට පස්සේ ටික දවසක් යනකොට සිද්ධ වුණානේ බරණැස් නුවර යසකුල පුත්‍රයා කියලා කෙනෙක් කියලා. ඒ යසකුල පුත්‍රයා ආවනේ. එයයි යගේ යාළුවෝ පස් දෙනයි. ඊට පස්සේ 50ක් 55ක් ආවනේ. ඒ 55 දෙනාටත් මහණකම ලබා දුන්නේ ওই විදිහටයි. ධර්මාභූදේ කරගෙන ඉවරුණාට පස්සේ ඉස්සලාම කරන්නේ බණ දේශනා කරනවා. බණ දේශනා කරලා ඒතුකුට නම් හිටියේ ඒ 55 දෙනා ඇවිල්ලා මහණ වෙච්ච අය නෙමෙයි. පස්වග මහණුන් වහන්සේලා නම් ඉස්සලා මහණ වෙලා තාපස ස්වභාවයකට හිටියා. මේ 55 දෙනාටත් ධර්ම දේශනා කළ ධර්මාභූදේ වුණාට පස්සේ කිව්ව මොකද්ද? ඒති භික්කවේ චරිත බ්‍රහ්මචර්යයන්. ඒ 55 දෙනාගේ ඒති භික්ච ඔක්කොම ගිහි ඇඳුම් ඔක්කොම නැති වෙලා කෙස් කැපිලා නැති වෙලා උන්වහන්සේලා අර භික්ෂුවක් හැටියට ස්වරූපයෙන් පිහිටියා. ඒකට කියනවා මොකද්ද? ඒහි භික්ෂු භාවයෙන් මහාන වෙනවා, උපසම්පදාව වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ එතකොට ඒ 55යි අර පළවෙනි පස් දෙනයි කීයක් වෙනවද? 60ක් වෙනවා. බුදුරජාණන් වහන්සේ 61යි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම සේවාව කරන්නයි කියලා 69ක් ඇරියා කියනවනේ. දෙන්නේ එකපාර යන්න එපා, හැම එක්කෙනාම තනි තනි පාරවල් යන්නේ කියලා බුදුරජාන් වහන්සේ ධර්ම පල්ලවෙනිම ධර්ම මිෂන් එක, ධර්ම චාරිකාව, ධර්මයේ කියලා දෙන්න ඇරපු 60 දෙනා ඉන්නවනේ. ඒ 60 දෙනා තමයි ඔය යසකුළු පුත්‍රයා සහ මේ ඒ යසකුළු පුත්‍රයේ ස්වාමීන් වහන්සේගේ ගෝලබ යාළුව හිත මිත්‍රාදීන් 55යි. පළවෙනි ශ්‍රාවක විපස් දෙනා ඔය කියනවා ටීම් එක, ඔය කියනවා පිරිස තමයි ඉස්සර වෙලාම ධර්මචාරිකාවේ පිටත් කර බුදුරජාන් වහන්සේ වෙනම ගියා. බුදුරජාන් වහන්සේ ආපසු යනවා, වඩිනවා බුදු වෙලා ඒ හිටපු පැත්තටම, ගයා පැත්තට. යන අතරමඟදී තව සිද්ධියක් වුණා. කාන්තාවක් හොයාගෙන ආවනේ අර රාජකුමාරවරු 30ක්. ඒක කියන බද්ද වගේ කියලා ඉන්නවා. ඒ රාජකුමාරවරුන්ට ධර්ම දේශනා කළ ඒ 30 දෙනා වහන්සේත් ඊට පස්සේ ඒහි භික්ෂු භාවෙන් මහා උපසම්පදාව ලබා දුන්නා. දැන් කීයක් වෙනවද ඒහි භික්ෂු භාවෙන් උපසම්පදාව ලබා දෙන්නේ? 90යිනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අයට ඒ රාජකුමාරවරුන්ට තියෙන රාජ ඇඳුම්, තරුණ අය, ඒ රාජ ඇඳුම් නැති වෙලා, ඒ රාජකුමාරවරුන්ගේ ගිහි ඇඳුම් නැති වෙලා බණ අහලා සෝවාන් මාර්ගඵල අවබෝධ කරගෙන ඊට පස්සේ අනිත් මාර්ගඵලත් අවබෝධ කරගෙන රහත් වෙන්නේ නැතුව ඊට පස්සේ මහාන කරා, මහාන කරේ ඒත භික්කවේ චරිත බ්‍රහ්මචර්යයන්. ඒ විදිහටයි. එතකොට එතනත් ඉන්නවා 30ක්. එතකොට ඔක්කොම කීයද? 90යිනේ. 30යි 90යි 90යි. ඊළඟට එතන 30යි. අතන 60 දෙනා වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා ගයා කියලා ප්‍රදේශයක් තියෙනවා. මොකද උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියලා හිටියන්නේ තුන් දෙනේ. එතන හිටියා පිරිසක්. එතන හිටියා 1000ක පිරිසක් හිටියා. ඒ 1000 පිරිස බණ අහලා උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදාව මහාන කරන ලබා දුන්නා. එතකොට දැන් කීය දෙනෙක් ඉන්නවද? 1090ක් ඉන්නවා. ඊට පස්සේ රජගහ නුවරට ගියාට පස්සේ ඒ රජගහ නුවරදී සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා ওই විදිහට ඒහි භික්ෂු භාවයෙන් තමයි ඉස්සෙල්ලාම මහාන කරන, උපසම්පදා කරන වැඩේ තිබුණා. ඒ හැම එකිනාම එක එක ප්‍රදේශවලට යවනවා. යවුවන් පස්සේ බණ ඇහුවම පහදිනවා. ඒ සාමින් වහන්සේලාගේ බණ ඇහුවම ඇත්ත සත්‍ය ධර්මය, ලෞකික ධර්මය, ලෝකෝත්තර ධර්මය, ගැඹුරු ධර්මය, ජීවන ධර්මය, නාම රූප ධර්ම, ස්කන්ධ, මේ විස්තර විග්‍රහයන් තමන්ගේ ජීවිතය තුළ, ලෝකයේ තුළ තමන්ට පේන්නේ නැති දේවල් මේ සාමින් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය මුල් කරගෙන දේශනා කළාම ඒ අය පහදිනවා, ධර්ම අවබෝධය කරගන්නවා. දැන් හැබැයි ඒ ස්වාමින් වහන්සේරට මහාන කරන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? පැවිදි කරන්න කියලා දුන්නෙත් නෑනේ. ඒ නිසා අර ස්වාමින් වහන්සේලා අර මහාන වෙන්න කැමති කියලා කියපුවාන් පස්සේ තරුණ ළමයි ඒ අය ඔක්කොම එකතු කරගෙන ඉන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නේ රජගහ නුවරේ, ඒ නිසා අපි ඒ පැත්තට යන් කියලා මේ අය පයින්ම කරගෙන යනවා, ඈත පළාතකට එක් කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේව හැම මුණගස්සලා මහාන කරන්න. ඒ යන ගමනේදී අතරමඟ ආහාර පාන හේගායේ කලාන්ත වෙනවා, ලෙඩ වෙනවා, හරි අපහසුයි, යාගන්න බෑ, ඔන්න ඔය කම්කටොළු ටික ආවා. දැන් හිතලා බලන්න 60 දෙනෙක් යනවා. 60 දෙනෙක් ගිහිල්ලා 60 දෙනා වහන්සේ ගියන් පස්සේ ඒකෙන් 60 දෙනෙක් හම්බ වුණොත්
ඉතින් ඔක්කෝම ටික එකතු කරගෙන එන්ඩිපායි. ඉතින් ඔක්කෝම ටික එකතු කරගෙන එනකුට ඒ අයට මහන්සියක් තෙහෙට්ටුවක් ඇති වෙනවා. ආන්න ඒ මහන්සිය තෙහෙට්ටුව ශාසනයට එක්කාසු වෙන අයගේ මහන්සිය තෙහෙට්ටුව මකා දැමීම පිණිස බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් භික්ෂුන් වහන්සේලාට පැවරුවා, එහෙනම් මහණෙනි ඔබලා ඒ ඒ ප්‍රදේශවල තමන්ම මහාන කරන්නයි කියලා, තමන්ම පැවිදි කරන්නයි කියලා ඔන්න පළවෙනි අවසරය ලබා දුන්න භික්ෂුන් වහන්සේලාට මහාන කරන්න. ඉස්සලා මහණුනේ පැවිදිුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් මහණෙනි එන්න කියලා කිව්වන් පස්සේ උන්වහන්සේගේ අනුභවයෙන් පෙර පින් තියෙන ස්වාමීන් වහන්සේලා අටේ පිරිකර පූජා කරලා ශාසනයේ පැවිදි වෙලා ගුණගරුකව කටයුතු කරපු උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ නමක් කතා කරනකොටම ඒ සියලු දේවල් ඒ ගිහි ස්වභාවය, ගිහි ලිංගයේ ගිහි ස්වභාවය, ගිහි චරිතයේ ගිහි හැටිය අයින් වෙලා පැවිදි ස්වභාවය මතුවෙනවා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලාට තිබුණේ ඉරදීන් පාත්‍ර, ඉරදීන් සිවුරු, ඉරදීන් හැදිච්ච දේවල්. ඔය ඉස්සෙල්ලාම කාණ්ඩේට. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට බෑ ඒත භික්කවේ චරිත බ්‍රහ්මචර්යයන් කියන එකෙන් භික්ෂුන් වහන්සේලාට බෑ ඒ වැඩේ කරන්න. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දේශනා කළා. දවසක් සැරියුත් මුගලන් ඔය ස්වාමින් වහන්සේලා, ඒ හිටපු නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, උරුවෙල කාශ්‍යප ඒ ස්වාමින් වහන්සේලා ඒ සියලු දෙනා වහන්සේම එක්කාසු කරගෙන බුදුරජාණන් වහන්සේ අවුරුදු 7කට පස්සේ වැඩම කරනවා කොහෙටද? සාක්‍ය ජනපදයට. සාක්‍ය ජනපදයට වැඩි යම් පස්සේ එතකොට බුද්ධ ශාසනය ආරම්භ වෙලා අවුරුද්දයි හමාරයිලා හොඳ අවුරුද්දක් හමාරක් වෙන්නේ. එතකොට බුදු වෙච්ච පළවෙනි අවුරුද්දේ තුල මාස 3ක ධර්ම දේශනා වැඩසටහනක් තිබල බුදුරජාණන් වහන්සේගේ ඔය බරණැස් නුවර. ඒ පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්දේ පෙබරවාරි මාර්තු වගේ නුට උන්වහන්සේ වැඩම කරා රජගහ නුවරට. ඊට පස්සේ වැඩම කරා සාක්‍ය ජනපදයට. සාක්‍ය ජනපදයට වැඩියෙන් පස්සේ අර යශෝදරා දේවි රාහුල කුමාරයා අර උඩ තට්ටුවක තියාගෙන, ඒ කියන්නේ මාලිගාවේ උඩ තියා උඩ රඳවගෙන කියනවා, අර වඩින්න ඉස්සෙල්ලාම පේලි ඉස්සෙල්ලාම වඩින්නේ ඔබ ඔබ මේ පුතුණුවන්ගේ තාත්තා පියතුමා. ඒ නිසා මේ ඒ පුතුණුවන් ගිහිල්ලා ඒ තාත්තගෙන් තමන්ගේ පියතුමාගෙන් දායාදේ ඉල්ලන්නේ කියලා කිව්වා. රාහුල කුමාරයාව යවන්නේ කවුද? යශෝදරා දේවිය. යශෝදරා දේවිය කිව්වට පස්සේ අම්මා කියපු වචනේනේ, අම්මා කියපු වචනේ අහගෙන දැන් මේ රාහුල කුමාරයා අර අවුරුදු 7යි කියනවනේ නේද? රාහුල කුමාරයා අර බුදුරජාණන් වහන්සේ ළඟට ගියා, බයකුත් නැහැ. ඔය රාහුල කුමාරයා මේ ඒ රාහුල ස්වාමීන් වහන්සේ අපේ බෝධිසත්වයන් වහන්සේට අතීත සංසාරෙත් ගොඩාක් කල් පුතා වෙලා තිබෙනවා. ඒක නිසා බයක් එහෙම නැහැ අර සංසාර ගතියේනේ. ඒ වගේම තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන ಗುಣකතනයක් තිබෙනවා. ඒක නිසාත් බයක් නැහැ. ඒ හරියට සංසාර පුරුද්දයි, තමන්ගේ තිබෙන පිනයි, අම්මා කියපු නිසායි මේ රාහුල කුමාරයා ගිහිල්ලා අර දායාදේ ඉල්ලනවා. ඉතින් කියන්නේත් මේ දායාදේ දෙන්න, දායාදේ දෙන්න, දායාදේ දෙන්න කියන තීරුමක් නැහැ. නමුත් දායාදේ ඉල්ලගෙන යනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ හිටියා. සරියුත් ස්වාමීන් වහන්සේට කියනවා, සාරිපුත්‍රය මෙයා දායාදේ ඉල්ලනවා, ඒ නිසා මෙයා මහාන කරන්නයි. ඒ වෙලාවේදී සරියුත් හාමුදුරුව අහනවා, ස්වාමීනි පැවිදි කරන්නේ කොහොමද? පැවිදි කරන්නේ කොහොමද කියවන් පස්සේ කියනවා, මෙන්න මේ විදිහට පැවිදි කරන්න. දැන් රාහුල කුමාරයාට පැවිදි වෙන්න කියලා කිව්වේ නැහැ, පැවිදි කරන්න කියලා කිව්වේ කාටද? බාර දුන්නේ, ඔතොරිටි එක දුන්නේ, වගකීම දුන්නේ කාටද? සරියුත් ස්වාමින් වහන්සේට. එතකොට සරියුත් ස්වාමින් වහන්සේ තමයි පැවිදි කරන ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ. රාහුල කුමාරයා පැවිදි වෙන්නේ සරියුත් ස්වාමින් වහන්සේගේ ගෝලියෙක් හැටියට. ඒක පැවරුවා. ඇහුවා කොහොමද පැවිදි කරන්න කියලා. ඊට පස්සේ කිව්වා, ඉස්සර වෙලාම කොණ්ඩේ කපන්න කියලා. පොඩි කුමාරයාගේ කෙස් බාලා, ඊට පස්සේ සිවුර හදලා, සිවුරක් හොඳට හදලා, සිවුරු පෙරවලා, ඊට පස්සේ මේ උක්කුටිකෙන් වාඩි වෙනවා කියලා කියනවා. උක්කුටිකෙන් වාඩි වෙන අල දෙනවා. සිවුර පෙරවන්න කියලා කිව්වා එක පැත්තකට. ඒකංසං උත්තරාසංගම් කරිත, එක පැත්තකට පිරවන්න කියලා. දෙවුරු වහලා නෙවෙයි, එක පැත්තකට පොරවලා, ඊට පස්සේ ස්වාමින් වහන්සේලාගේ පාදේ, කියන්නේ අනිත් වැඩිහිටි ස්වාමින් වහන්සේලාට වන්දනා කරවන්න ඕන. වැඩිහිටි හාමුදුරන්ට වන්දනා කරවන්න ඕන. වන්දනා කරවලා
ගුරු ස්වාමීන් වහන්සේ ඉස්සරහා පිට උක්කුටිකෙන් වාඩි වෙන්න තියෙන. උක්කුටිකෙන් වාඩි වෙනවා කියන එක දන්නවද? උක්කුටිකෙන් වාඩි වෙනවා කියලා කියන්නේ අත් දෙක තියාගෙන පාදයෙන් ඉන්නවා, දන බිම ගහන්නේ ඇඟිලි වලින් ඉන්නේ. ඇඟිලි වලින් ඉන්නවා කට්ටිය ඉන්නවනේ මේ දන ගහන්නේ නැතුව වාඩි වෙලා අත් දෙක මෙහෙම තියාගෙන වාඩිලා ඉන්නවා. හැබැයි දන බිම තියන්නේ නැහැ. ඒකට කියනවා උක්කුටිකෙන් වාඩි වෙලා ඉන්නවා කියලා. ඒ උක්කුටිකෙන් වාඩිලා ඉඳගෙන ඉල්ලන්න කියනවා මහාන වෙන්න. ඊට පස්සේ කියන්න කියනවා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මම බුද්ධ රත්නේ සරණ යනවා, ධම්ම රත්නේ සරණ යනවා, සංඝ රත්නේ සරණ යනවා කියලා තුන් වතාවක් කියන්න කියලා තියෙන කියවන්න ඕනේ. කිව්වට පස්සේ මේක කියන්නයි කියලා කියන්න ඕනේ. ඊට පස්සේ ඒක තුන් වතාවක් කියන්න. ဒုတိယම්පි, තတိယම්පි. ආන්නේ එතකොට ඒ තුන් සරණේ දුන්නයින් පස්සේ තුන් සරණ මහානකමක්. එතකොට තුන් සරණයේ දෙනකොටම ඒ රාහුල ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච, සරියුත් ස්වාමීන් වහන්සේ ගෝලෙක් වෙච්ච, උපාධ්‍යයන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ ඔන්න දැන් මහාන වුණා. එතකොට මහාන වුණාද මහාන කළාද? මහාන කළා. මහාන කරා. එතකොට ඔන්න පළවෙනි ඒකට කියනවා මොකද්ද? වාක්‍ය තුනකින්. වාක්‍ය තුනකින් මහානකම ලැබපු නිසා ඒකට කියනවා තේවාචික මහාන කමයි කියලා. තේවාචික මේ තිසරණ සහිත මහාන කමයි කියලා. මේ වගේ අද කාලේ වගේ සිල් සමාදන් වීම මොකක්වත් නැහැ. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වා. මහාන වුණා. ඊට පස්සේ සාසනේ පිළිවෙත් ගුණ පුරාගෙන යනවා. ඔය විදිහට මහාන කරගෙන මහාන කරගෙන යනකොට පස්සේ කාලේ ආපු අය ඔහොම මහාන කරගෙන යනකොට මේ ඒ ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ ඇත්තට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඉතින් අපි මහාන වෙනවා මොකද්ද අපිට තියෙන සීලය? මොකද්ද අපි රකින්න ඕනේ? දන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා මේ වික්ෂුන්ව මේ සාමණේරය මේ දැන් මහානකමේ තියෙනවා සාමණේර පැවිද්ද, උපසම්පදා පැවිදි කියලා දෙකක්. සාමණේර කියලා කියන්නේ වික්ෂුන් මේ සාමණේර කියලා කියන්නේ උපාධ්‍යයන් වහන්සේ නමකගේ පුතෙක් හැටියට පුතෙක් වශයෙන් දරුවෙක් වශයෙන් ගුණ පුරනවාට කියනවා සාම නීර කියලා. අලදින සමනේ. ඒකේ හැදින්නේ මෙහෙමයි. මේ සමන ඒර කියලා එකක් තියෙනවා. ඒර කියලා කියන්නේ පුතා කියන එකයි. ඔක නීර කියලාත් කියනවා. ඉතින් නීර කියලා කියන්නේ පුතා, ශ්‍රමණයන් වහන්සේගේ පුතා හැටියට සාසනීයක කටයුතු කරන්නාව කෙනාට කියනවා සම්මයන් වහන්සේගේ පුතා හැටියට ඉන්න එක්කෙනාට කියනවා සාම නීර කියලා. හැබැයි කවදාකවත්ම භික්ෂුව ඒ සාමණේර කෙනෙකුට තනියෙන් ඉන්න බෑ. තනියෙන් කොහෙත් යන්න බෑ. හැම වෙලාවෙම ඒ උපාධ්‍යයන් වහන්සේගෙන් අවසර ලබාගෙන උන්වහන්සේ හා කිව්වොත් කරනවා, එපා කිව්වොත් නෑ. ඒ විදිහට තමයි ඒ මහානකම තියලා තියෙන්නේ. තමන්ගේ කෙස් කොණ්ඩේ කපා ගන්න බෑ තමන්ට ඕන විදිහට. කෙස් බාන්න නම් උපාධ්‍යයන් වහන්සේට කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම අද කෙස් බානවා. ස්වාමීන් වහන්සේ මම අද සිවුරු හොදනවා. ස්වාමීන් වහන්සේ මම අද සිවුරු වලට පඳු ගහනවා. ස්වාමීන් වහන්සේ අද මම පාත්‍රයක් ගන්නවා. ඔය වගේ හැම දෙම ඒ උපාධ්‍යයන් වහන්සේගෙන් අහලම කරන්න ඕනේ. ඒක ශික්ෂණයක්. ඒක හික්මීමක්. ඒක තමයි සාමණේර කෙනාගේ පිළිවෙත. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම මේ ඒහි භික්ෂු භාවයෙන් මහානක උපසම්පදාව කළා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේට පැවරුවා මහාන කරන්නයි කියලා. ඒකට විදියක් කියලා දුන්නා. ඊට පස්සේ කිව්වා බුද්ධ තිසරණ සහිත තුන් සරණේ කියලා. ඊට පස්සේ සී සමාදන් කරවන්නයි කියලා කිව්වා. ඒක තමයි පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමීරී මඤ්ජපමා දට්ඨානා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත, ඊළඟට මාලා ගන්ධපිලේ ධර්මන විපුසනට්ඨානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී, ජාත රූප රජිත පටිග්ගහනා වේරමණී කියලා ශික්ෂාපද 10ක් උගන්වනවා. ওই ටික තමයි සීලය. තව තියෙනවා සේකියා කියලා. සේකියා දානි වළඳනකොට වළඳන විදියක් තියෙනවා. වතුර කූපය අල්ලන විදිය, දානි වළඳන කතා කරන්න බෑ, කටේ ආහාර තියාගෙන. ඒකට කියනවා සීකියා ශික්ෂාපද කියලා. 70 75 තියෙනවා.
ඔය ටිකත් සාමණේර ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරන්න ඕන. ওই විදිහට පස්සේ පස්සේ ආව. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එන කෙනාව මහාන වෙන විදිය ওই විදිහට භික්ෂුන් වහන්සේලාට පැවරුවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට පැවරුවා හැම පැත්තෙම දැන් මහාන වෙනවා. මහාන වෙනවා උපසම්පදා කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැවරුවා. මේ විදිහටයි උපසම්පදා කරන්නේ කියලා. මේ විදිහටයි මහානෙ කරන්නේ, මේ විදිහටයි උපසම්පදා කරන්නේ කියලා කිව්වා. ඒකේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි සාමණේර නොවිසු මහානකම, දෙක තමයි උපසම්පදා. සාමණේර මහානකම ලබා දෙන්න එක හාමුදුරුව කෙනෙකුට පුළුවන්. හැම හාමුදුරන්ටම බැහැ. ඒකට ක්වොලිෆිකේෂන් තියෙනවා, අවුරුදු 10කට වැඩි කාලයක් උපසම්පදා සීලය රැකලා තියෙන්න ඕනේ, සහ අවුරුදු 10කට වැඩි කාලයක් ඉන්නකොට උන්වහන්සේ ඉගෙන ගත යුතු ධර්ම කොට්ටාසයක්, විනය කොට්ටාසයක්, ශික්ෂාපද කොට්ටාසයක් තියෙන එක කටපාඩම් තියෙන්න ඕනේ. ඒකත් එක්ක තමයි ස්වාමින් වහන්සේ නමක් ක්වොලිෆයි වෙන්නේ. නිකම්ම නිකන් අවුරුදු 10 ගියයි කියලා පාලියක් දන්නේ නැත්නම්, සූත්‍රයක් දන්නේ නැත්නම්, විනයක් දන්නේ නැත්නම්, මොකක්වත් දන්නේ නැත්නම් එයා සුදුසු නැහැ. එවැනි කෙනෙක් පැවිදි වුණත් අපි හිතමු අවුරුදු 60ක් වෙච්ච, 60ක් විතර වෙච්ච මිනිහෙක් පැවිදි වෙනවා. එයාගේ වයස ඉතින් ගිහිල්ලානේ. එයා පැවිදි වුණාට පස්සේ එයාට පාඩම් හිටින්නෙත් නැහැ. එහෙනම් ජීවිතාන්තය දක්වාම එයා ඉන්ඩෝනේ ගුරුවරයෙක් යටතේ. එහෙම තමයි මේ ශාසනය තියලා තියෙන්නේ. එයාට හානි සිද්ධ වෙනවා එතනින් බහැරවලා ගියොත්. මේකයි කතාව. සාමණේර මහානකම දෙන්න පුළුවන් කෙනෙකුට, එක හාමුදුරු කෙනෙකුට, එක ස්වාමින් වහන්සේ නමක්ට පුළුවන්, අනිත් එක්කෙනෙක් මහාන කරන්නත් පුළුවන්, දෙන්නෙක් මහාන කරන්නත් පුළුවන්, තුන් දෙනෙකුත් පුළුවන්, 10ක් පුළුවන්, 25ක් පුළුවන්, 100ක් උනත් පුළුවන්. එක ස්වාමින් වහන්සේ නමකට එක දවසේ පුළුවන් 100ක් උනත් මහාන කරන්න පුළුවන්. හැබැයි එක හාමුදුරු කෙනෙකුට ඒ 100 උපසම්පදා කරන්න බෑ. උපසම්පදා කරන වැඩි වෙනස්. උපසම්පදා කරන්න නම් සංඝයායින්ට උණු උපසම්පදා වෙච්ච ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්න ඕන. ඒ ස්වාමීන් වහන්සේලා මේ අලුතෙන් උපසම්පදා වෙන්න ඉන්න හාමුදුරුවන්ව එකතු කරගෙන යන්න ඕනේ සීමාවකට. සීමාවකට එකතු කරගෙන ගිහිල්ලා ඒ සීමාවේදී තමයි සංඝයා තමයි උපසම්පදාව දෙන්නේ, තනි භික්ෂුවක් තමයි මහානකම දෙන්නේ. මේකයි මේකේ වෙනස. හැබැයි ওই විදිහට මේ ශාසනයේ මහාන කරන ක්‍රමය බුද්ධ කාලේ ඉඳලාම ওই විදිහට පැවිතිලා පැවිතිලා ඇවිල්ලා අදට මහාන කරන්නේ කොහොමද? අදට මහාන කරන්නේ සිවුරු, තනි සිවුර, තනිපුර සිවුරක්, ඒ වගේම අන්දනයක්, ඊළඟට පටිය, ඒ ටික ඔක්කොම රැහැත් කරලා අතේ තියාගෙන ඉල්ලන්න ඕන සිවුරු හදාගෙන, පාත්‍රයේ පැත්ත හදාගෙන, ඊළඟට ඒ සිවුරු කට්ටලය, අන්දනය, පටිය, තනිපොර සිවුර අතේ තියාගෙන උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉල්ලන්න ඕනේ මේ විදිහට ඕකා සහම්බන්ති පබ්බජ්ජං යාචාමි කියලා. ස්වාමීනි මම පැවිද්ද ඉල්ලා සිටිමි. දෙවනුවත් පැවිද්ද ඉල්ලා සිටිමි, තුන්වෙනුවත් පැවිද්ද ඉල්ලා සිටිමි. තිර ඕකා සහම්බන්ති පබ්බජ්ජං යාචාමි, ဒုတိယම්පි හම්බන්ති පබ්බජ්ජං යාචාමි, තတိယම්පි හම්බන්ති පබ්බජ්ජං යාචාමි කියලා ඉල්ලන්න ඕනේ. එහෙම ඉල්ලලා නිකන් හරියන්නේ නැහැ. ඒකේ ඊට පස්සේ කියන සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණාත්තාය ඉමං කාසාවං ගහෙත්තා පබ්බාජේතමං බන්ති අනුකම්පං උපාදාය කියලා කියනවා. කියනවා ඒක කියන්න ඕනේ, ඒක ඉල්ලීම් වාක්‍යයක්. සසර දුකින් මිදී යෑම පිණිස මේ සිවුරු පිළිකර අරගෙන මාව පැවිදි කරන්ට කියන එක තමයි එයා ඉල්ලන්නේ. වචන දෙකක් තිබෙනවා. ඒ තමයි සිංහල භාෂාවේ, ඉංග්‍රීසි භාෂාවේ සෑම භාෂාවකම තියෙනවා කර්තෘකාරක ක්‍රියාපද තිබෙනවා. ඒ වගේ තමයි කර්මකාරක ඒවා තියෙනවා, සහ නිකන් ඉබේ වෙන දේවල් කියන කතාවක් තියෙනවා. ඒක තමයි මෙහෙමයි. අපි යමක් කරනවා කියලා කිව්වන් පස්සේ කර්තෘ ඉන්නවා. යමක් වෙනවා කියලා කියවන් පස්සේ කර්තෘ භාවයක් නැත. නේද? හුළඟ හමාගෙන යනවා. හැබැයි හුළඟ නිකන් හමාගෙන යන එකක් වෙනවා. ඒ වගේම තු වහිනවා. වස්ස වනවා නෙවෙයි, වහිනවා. හැබැයි වැඩක් නම් කරනවා. නේද? කෑම නම් කෙනෙක් කනවා. කැවෙනවා නෙවෙයි, කනවා. යනවා කෙනෙක්. හැබැයි යැවෙනවා නෙවෙයි. ඒක නිසා තමයි කර්තෘමූලික වාක්‍ය තියෙනවා. කර්තෘමූලික ක්‍රියා තිබෙනවා. කර්තෘමූලික ක්‍රියාවක් තමයි පැවිදි, පැවිදි වෙනවා කියලා එකක් නැහැ. අපි කියනවා වචනේට පැවිදි වෙනවා කියලා. හැබැයි තියෙන්නේ මොකද්ද? පැවිද්ද ඉල්ලුවාට පස්සේ ලොකු හාමුදුරුවෝ පැවිදි කරනවා.
එතකොට ඒකට සුදුසුකම් තියෙනවා. මේ අද කාලේ ඔය පරම්පරාවෙන් ආපු නිසා ඔය විදිහට ගියාට පස්සේ අර හාමුදුරුව ඒ සිවුරු ටික අරගෙන අර පැවිද්ද ඉල්ලපෙක්කෙනාගේ කරේ බඳිනවා සිවුරු පටිය. සිවුරු පටිය බැඳතර පස්සේ යා ගිහිල්ලා අර ගිහි ඇඳුම් ගලවලා අඳින ඇඳගෙන සිවුරු පෙරවගෙන ආපහු එන්න ඕන ඒ ස්වාමීන් වහන්සේ ගාවට. ඇවිල්ලා ඊට පස්සේ සිල් ඉල්ලන්න ඕන. ඊට පස්සේ අර බුද්ධං සරණං ගච්ඡාමි අර විදිහටම අර මේ රාහුල ස්වාමීන් වහන්සේට දුන්නේ. ඒ විදිහට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි තුන් වතාවක් කියලා ඊට පස්සේ සීල සමාදන් කරලා ඔන්න උපාධිග්‍රහණෙත් දීලා ඒ මහණ කීම සිද්ධ කරනවා. ওই විදිහට තමයි මහණ කීම සිද්ධ වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් ওই විදිහට යන්නේ නැතුව අපිට පුළුවන් අද කාලේ ගත්තොත් එහෙම ක්‍රම දෙකක් තිබෙනවා. ළමයි යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඉගෙන ගන්නවා, ඔන්ලයින් ඉගෙන ගන්නවා. ඒව තියෙනවනේ. ඔන්ලයින් තේන යන්න ඕනේ නැහැ. ඔන්ලයින් උත් කරන්න පුළුවන්. මහානකමක් ඔන්ලයින් ගන්න බෑ. කෝස් එකක් කරන්න පුළුවන්. යුනිවර්සිටි කෝස් එකක් ඩිග්‍රියක් ගන්න පුළුවන් ඔන්ලයින්. මහානකමක් ගන්න බෑ. ඕඩර් එකක් දීලා කෑම ගෙන්න ගන්න පුළුවන්. ඔන්ලයින් කෑම කන්න බෑ. ඔන්ලයින් වතුර බොන්න බෑ. ඒක තමයි ස්වභාවය. බෑනේ. ඒ වගේ මහානකමක් ගන්න බෑ. දැන් ඒ වගේ තියෙනවා. දැන් පොත් තියෙනවා. පොතක් බා ගන්න පුළුවන්. PDF හරි මොන හරි ෆොටෝ හරි බා ගන්න පුළුවන්. බණ පොතුත් ගන්න පුළුවන්. මම කාගෙන්වත් ඉගෙන ගන්නේ නැහැ. මම මේකේ තියෙන පොට්ටිය කියලා මම ධර්මඥානය හදා ගන්නවා කියලා එහෙම යන්න පුළුවන්. කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ඒකේ තිබෙනා වූ අදහස් ටික විතරක් කියලා ගන්න පුළුවන්. ප්‍රතිපත්තිය ගන්න බෑ. ප්‍රතිපත්තිය ගන්න, මහානකම ගන්න ගුරුවරයෙක් ගාවට යන්නම ඕනේ. අනිත් කාරණේ තමයි පොතක් කියලා පොතක් අරගෙන ත්‍රිපිටකේ අරගෙන Tamanට ඕන විදිහට කියවලා ඒකේ අදහස් ඉතින් තේරුම් ගන්නත් පුළුවන්, වැරදියට ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒ වාගේ පොත ගුරුතුමන තුරේ තියලා ගන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම තමයි කඩවල් වල තියෙන සිවුරු පිරිකර. ගියා සිවුරු පිරිකර ටිකක් ගත්තා. ඒක පොත කියවලා තේරුම් ගන්න වගේ සිවුරු පිරිකර තමන් සිවුරක් දා ඇඳගෙන කලිසම හරි කර්ම හරි ගලව දැම්මා, කල්මිසෙක් ගලව දැම්මා, ඇඳගත්ත අඳනයක් පෙරවගත්ත සිවුර. ඊට පස්සේ ඒ විදිහට මහාන වෙන්න මේ ශාසනේ බෑ. එහෙම මහාන වෙච්ච අය ඉන්නවා. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ. එහෙම මහාන වෙච්ච අය තේරුම් ගන්න බෑනේ. ඇත්තට මහාන වෙච්ච එක්කෙනා සිවුරු පෙරවගෙන ඉන්නේ මේ විදිහට, අර විදිහේ කෙනා ඉන්නේ සිවුරු පෙරවගෙන ඉන්නේ මේ විදිහට. කෙනෙකුට බාහිර බැලුවම පස්සේ තේරෙන්නේ නැහැ. සිවුරු දෙකයි යනේන විදිහයි මිනිස්සයා එකයි. ආපු විදිහයි බලන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඔන්න ඔය විදිහට කපටි කෛරාටික අය මේකට එක්කාසු වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලයේම ඔය වගේ කපටි කෛරාටික අය හොරු මිනිමරු දූෂකය මේකට එක්කාසු වුණා. ඊට පස්සේ විනය සම්බන්ධයෙන් ඔතොරිටි එක දීලා තිබුණා රහතන් වහන්සේ නමකට. ඒ රහතන් වහන්සේ තමයි උපාලි කියන මහරහතන් වහන්සේ. උපාලි කියන මහරහතන් වහන්සේ මහාන වෙන්න ආවේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක. උපාලි කියන මහරහතන් වහන්සේ තමයි හොඳට විනය දන්නේ. හැම වෙලාවෙම යම්කිසි විනය කාරණයක් බුදුරජාණන් වහන්සේ ඇරෙනකොට ඉදිරිපත් කරන්නේ උපාලි මහරහතන් වහන්සේට. ඒ කාලේ ඔය සිද්ධි වෙලා තිබුණා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔය කාලේදී මේ හේතු නිසාවෙන් 11 දිනක් මහාන කරන්න එපා, අවුනොත් පන්නන්නයි කියලා කිව්වා. ආලා දිනනද මේක? 11 දිනක් එකේ ඉන්නවා. ඇත්තටම 43ක් ඉන්නවා. 43 දිනක් ඉන්නවා මේ මනුස්ස සමාජයේ. ඉතින් එහෙම බැලුවාන් පස්සේ මේ බුද්ධ ශාසනය තමයි එකම පිළිසරණ. මේ බුද්ධ ශාසනය ඕනෙක කෙනෙකුට එන්න පුළුවන්, යන ඕනේ කෙනෙකුට යන්න පුළුවන්, ඕනේ කෙනෙකුට මහාන වෙන්න පුළුවන්, එහෙම කියලා මිනිසු කියනවා. ඒ බුදුරජාන් වහන්සේගේ බණ නෙවෙයි, තථාගතයන් වහන්සේගේ බණ නෙවෙයි. ඒ මිනිසු හිතාගෙන ඉන්න මනෝමය බණ, මනෝමය ධර්ම කාරණා. 11 දිනක් ඔක්කොම ඉන්නවා, 43 දිනක් මහාන කරන්න එපා, පැවිදි කරන්න එපා, ගැළපෙන්නේ නැහැ කියලා කියනවා. ඒ 43 දෙනාගෙන් 11ක් ඉන්නවා එපා,
එපාම කියලා. ඒ අය එපා ගන්න. දැනගත්තොත් ඉතා ඉක්මනින් සිවුරු අරවලා ඒගොල්ලෝ ගිහිභාවයට අතාරින්න මේ ශාසනයට ගන්න එපා, බාර ගන්න එපා. හැබැයි මරන්න කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ට ගිහිව හැටියට පින් දහම් කටයුතු කරගෙන ඉන්න පුළුවන් ශාසනයේ පැවිද්දට, ශාසනයේ ඉඳීමට ඒ අය සුදුසු නැහැ. සමහර අය උප්පතින් සුදුසු නැහැ, සමහර අය කරපු වැඩක් හින්දා සුදුසු නැහැ. ඕක තමයි තියෙන්නේ. ඒ නිසා අද මේ ධර්ම දේශනාවෙන් අපේ මේ පින් උතුන්ට මං කියලා දෙන්න බලාපොරොත්තු වෙයි. හිතේ හිතේ තියාගන්න, දැනගෙන ඉන්න, මෙන්න මේ අය මේ කට්ටිය ඇවිල්ලා මහාන වෙන්න සුදුසු සිවුරු දාගෙන ඉන්න සුදුසු අය නෙවෙයි කියලා. හැම අතේම යනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මිනිස්සු මේ ධර්මය ඉගෙන ගත්ත හැසිරෙන මේ කරුණු කාරණා දැනගෙන ඉන්න අපිටත් බණ කියන්න එනවනේ. ඒ නිසා ගහදන්න අපිට කොලකඩ පාන්න හොඳ නැහැ. ගහදන්න අපිට කොලකඩ පාන්න හොඳ නැහැ. එහෙම නේද? ඒ වගේ ගහදන්න අපිට කොලකඩ පාන කට්ටියක් තියෙනවා. ඒක නිසා ඒ වගේම තමයි අපි දැනගෙන හරියන්නේ නැහැ. අපේ ආශ්‍රිතයේ ඉන්නව අයත් මේක දැනගන්න ඕන. ඒ නිසා කී දෙනෙක් හොඳ නැහැ කියනවද? 11 දෙනෙක්. අපේ අධ්‍යක්ෂින් එක්කත් මේක කියන්න. අපි මෙන්න මේ එක්කෙනෙක් පළවෙනි එක්කෙනා කියනවා ඒගොල්ලන්ට කියන පණ්ඩකයෝ කියලා. මිනිස් සමාජයේ ඉන්න පණ්ඩක ස්වභාවය කියලා. ඔකට වෙන නමක් කියන්නේ. ඒ පණ්ඩක කට්ටිය ඒ කාලෙත් මහාන වෙලා තිබෙනවා. ඒකේ අද වචනයක් කියනවා. ඒකට කියනවා මේ අකුරු කීපයකින් කියන්නේ. සාමාන්‍ය ඒගොල්ලන්ගේ සමාජයක් තියෙනවා. මට වචනේ ඉන්නේ නැහැ. ඒ වගේ අය. සමහරලාට පිරිමි ඉන්නවා කාන්තාවෝ වගේ. කාන්තාවෝ ඉන්නවා පිරිමි වගේ. එහෙම අය ඉන්නවා. ඒ වගේ අය ඒ කාලේ ඇවිල්ලා තිබෙනවා මේ මහා භික්ෂුන් වහන්සේලා අතරට ඇවිල්ලා මහාන වෙලා ඉඳලා තියෙනවා. ඒක දැනගත්තට පස්සේ ඒ අයගෙන් හරියට හානි සිද්ධ වෙනවා ගුණවන්ත ස්වාමීන් වහන්සේලාට. සිල්වන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේලාට හරියට හානි සිද්ධ වෙලා තිබෙනවා. ඒ විපත, ඒ හානිය සිද්ධ වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පණ්ඩකෝ භික්කවේ අනුපසම්පන්නෝ න උපසම්පාදේතබ්බෝ. මහණෙනි මේ අය පැවිදි කරන්න හොඳ නැහැ. පැවිදි වෙලා හිටියොත් එහෙම, දැනගත්තොත් එහෙම, හිටියොත් එහෙම, දැනගත්තොත් එහෙම හිමීට සිවුරු ගලවලා ඒගොල්ලෝ ගිහි ඇඳුම් දීලා ඔයා එහි ගිහිල්ලා පංචශීලිය ආරක්ෂා කරගන්නේ කියලා යවන්න ඕනේ. පළවෙනි එක්කෙනා කවුද? පණ්ඩකෙනි. ඒකේ තියෙන පොටස් පහක්. ඒගොල්ලන්ගේ මනස වැඩ කරන්නේ හරි අමුතු විදිහකටයි. හරිම අමුතුයි. කෙලස් හරියට වැඩි. හරිම කෙලස් උතුරලා ජන මිනිස්සු. ඒක නිසා ඒ අය ළඟින් එන්න හොඳ නැහැ. මිනිසුන්ට අනතුරුදායක භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රමණ භාවයට හරිම අනතුරුයි. ඒක නිසා පන්සලක ආරාමයක සේනාසනයක තියාගන්න හොඳ නැති හින්දා මේ අය අයින් කරන්න කියලා. එතකොට හිතෙන් නැද්ද බුදුරජාණන් වහන්සේ හැම එක්කෙනාටම එකට සැලකුවයි කියලා කියන එකේ මේ වෙනසක් කරලා තියෙනවා කියලා? තියෙනව නේද? වෙන්නේ ඇත්තටම කරුණාවෙන් කරේ. ඒගොල්ලන්ට මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් ගුණ පුරා ගන්නට බෑ. මේ තියෙන ධර්මය හසුරුවා ගන්නට බෑ. අනිත් අය හසුරෙන්ට ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හැසිරෙන අයටත් ප්‍රතිපත්තිකාමී ගුණ පුරන්නා වූ අයටත් හානි වෙන නිසා ඒ අයගේ ආරක්ෂාවයි මේ භික්ෂුන් වහන්සේලාගේ පරිස්සමයි ගුණවත් බව ඔක්කොම ආරක්ෂා කිරීම සඳහා පණ්ඩක මිනිස්සුන්ව මහාන කරන්න ඉපයි කියලා කිව්වා. අනික් එක්කෙනා තමයි තෙය සංවාසක. තෙය කියලා වචනයක් තිබෙනවා. ඒකට කියන්නේ හොරකම කියලා. තෙය සංවාසකය කියලා කියන එක්කෙනා අහලා තියෙනවද මේ වචනේ? නැද්ද? තෙය සංවාසකය කියන්නේ හොරට මහාන වෙච්ච අය. ඒගොල්ලෝ හොරට මහාන වෙලා ඒකේ මෙහෙම සිද්ධියක් වුණා. ඒ තමයි එක අවස්ථාවක දුර ඉඳලා දුර ඒ කියන්නේ සාකේතේ කියලා ඒ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට යාබද නුවරක් තිබුණා. ඒ පැත්තේ ඉඳලා භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මේ ජේතවනාරාම පැත්තට වඩිනවා. ඔය අතරමඟ හිටියා හොරු. හොරු කල්ලිය. ඒ භික්ෂුන් වහන්සේලා අතර මේ හොරු කල්ලියක් හිටියා. ඉතින් ඊට පස්සේ මොකද කරේ? මේ හොරු අර භික්ෂුන් වහන්සේලාට ගැහුවා. පාර දුන්න මැරුවා. ඊට පස්සේ මේක ආරංචි වෙලා රජුගේ ඇරියා බට පිරිසක්.
බටපිරිසක් ඇරියන් පස්සේ සමහර අය අල්ලගත්තා. ඒ හොරුන්ගෙන් මිනිමරුවන්ගෙන් සමහර අය අල්ලගත්තා, සමහර අය පැනලා ගියා. පැනලා ගියා අය මොකද කරේ? ඉක්මනට ගිහිල්ලා අපිට බේරෙන්න පුළුවන් කියලා කොහෙන් කොහෙන් හරි ආරාමයට ගිහිල්ලා සිවුරු පෙරවගෙන මේගොල්ලෝ මේ අර මහන වුණා එකක්. අනිත් එක තමයි සිවුරු හොරට සිවුරු පෙරවගත්තා. ඒකේ එකක් තියෙනවා, එහෙම සිද්ධියකුත් වුණා. එතකොට යම් කිසි කෙනෙක් ඒ වගේ තමන්ම කවුරුවත් උපාධ්‍යන් වහන්සේ නමක් නැතුව තමන්ම සිවුරු පෙරවා ගන්නවා නම් ඒ කියන්නේ එයා මහානකම හොරකම් කරනවා. ඒ සිවුරේ තිබෙනා වූ සිවුරු ගුණය රහතන් වහන්සේලාගේ අර ධජේ ගතිය හොරකම් කරනවා. එවැනි අය එයා හොරකම් කරලා එතකොට මහානකම මහනුනා දැන් කඩේට ගිහිල්ලා කාට හරි සිවුරක් ගන්න පුළුවන්, ඊට පස්සේ තමන් පෙරව ගන්න. ඒක පෙරවගෙන ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේලා අතරට යනවා. මෙහෙම එකකුත් වුණා. ඔකේ අරක එක සිද්ධියක් මං මුලින් කියපු එක, ඒක රහතන් වහන්සේලාම අරපු එකක්. මේකේ සිද්ධි වුණේ මෙහෙමයි. එක පවුලක හිටියා තරුණෙක්. එයා අම්මා තාත්තා ඉතින් නැති වෙලා ඉතින් පිරිහිලා ඊට පස්සේ ඉතින් හරි අමාරුයි ජීවත් වෙන්නත් විදිහක් නැහැ. එයා කල්පනා කළා, මං කොහොමද මගේ ජීවිතේ ඉස්සන සල්ලි මිල මුදල් තිබිච්ච පවුලක් මං කොහොමද ජීවත් වෙන්නේ කියලා කල්පනා කළ බැලුවට පස්සේ ඇලුවා මේ පන්සල්වල ආරාමවල ඉන්න ස්වාමීන් වහන්සේලාට හොඳට දානි හම්බේනවා. ඒ ස්වාමීන් වහන්සේලා දානි වළඳලා හොඳට ඉතින් කුටිය සේනාසනයක් තියෙනවා. ඉතින් පාඩුවේ තමන්ගේ පාඩුවේ කටයුතු ටික කරගෙන ඉන්නවා. මමත් හොඳයි එහෙනම් ඒ විදිහට කියලා මෙයා මොකද කරේ? සිවුරු ටිකක් අරගෙන පෙරවගෙන අර හිමීට ආරාමයකට ගියා. ආරාමයකට ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා තමන් මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් හැටියට. ඉතින් යනවා පාත්‍රය අරගෙන අර හාමුදුරු යන විදිහට යනවා. වාඩි වෙනකොට වාඩි වෙනවා. ඉතින් දානශාලාවෙන් එළියට යනවා. ඊට පස්සේ අනිත් ආරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේලා බැලුවා කවුද මේ කියලා. ඊට පස්සේ ඇහුවා ආයසුතුනේ මේ ඔබ වහන්සේට දැන් වස් කීයක් වෙනවද කියලා. වස් කියලා කියන්නේ දන්නවනේ. ඒ කියන්නේ මේ ඔබ වහන්සේ උපසම්පදාවනේ කොයි කාලෙද මහානුනේ කියලා කියන්න එපා. වස් කීයක් වෙනවද කියලා. ඊට පස්සේ ඒ මොනවද ඒ කියලා. මොකක්ද ඒ කියලා. ඊට පස්සේ ඇහුවා උපාධ්‍යන වහන්සේ උපාධ්‍යන වහන්සේ කද මොනවද ඒ. ඊට පස්සේ වස් කීයද අරව මේවා කිව්වන් පස්සේ මේ මොකක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ ඒකට උත්තර දී ගන්න බැරි වෙනකොට භික්ෂුන් වහන්සේලා දැනගත්ත මොකක් හරි. ඊට පස්සේ උපාලි හාමුදුරුවෝ ටික් කරන්න ගියා. පස්සේ දැනගත්තා මෙයා ජීවත් වීම සඳහා සිවුරු පෙරවගෙන තමන්ම සිවුරු පෙරවගත්ත එක්කෙනෙක් කියලා. බුදුරජාන් වහන්සේට දැනුම් දුන්නාට පස්සේ බුදුරජාන් වහන්සේ පැනෙව්වා මහණෙනි ශ්‍රමණ භාවයේ හොරකම් කරපු එක්කෙනා මහාන කරන්න එපා, දැනගත්තොත් එයා අයින් කළ යන්න කියලා. ඒ තමයි හොරට සිවුරු පෙරවගත්තොත් මහානකම හොරකම් කරා වෙනවා. උපාධ්‍යන් වහන්සේ නමක් නැ තමන්ම සිවුරු පෙරවගෙන ශ්‍රමණෙක් වුණා මහාන වුණා කියලා කියාගන්න අය ආපහු පස්සේ කාලෙදී යාට තේරෙනවා මං කරේ වැරදි වැඩක් කියලා. ඊට පස්සේ යා ඇත්තටම මහාන වෙන්නේනවා. එහෙම මහාන වෙන්න එනකොටත් එයා ක්වොලිෆිකේෂන් එක කැන්සල් කරගෙන ඉවරයි. ඒ නිසා කියනවා තෙය සංවාසකයාව බාර ගන්න ඉපයි කියලා. අද කාලේ තෙය සංවාසකයෝ හරියට ඉන්නවා. ඒ නිසා ගහ දන්න අයට කොළ වඩා පාන්න හොඳ නැහැ. ඒ වගේ ගොඩාක් අය ඉන්නවා. ඒක නිසා සිවුරක් පෙරවූ පළියට කෙනෙක් මහානකම ලැබුවා වෙන්නේ නැහැ. සිවුරු පෙරෙව්වා කියලා කහපාට දාගත්තයි කියලා සමහර අය ඉන්නවා අඥාන මෝඩ ප්‍රකාශන කරනවා. ඒක කරන්න යන්න හොඳ නැහැ. අපේ පින්වතුනුත් එහෙමයි. අපි වඳින්නේ සිවුරටනේ. කොච්චර වුණා සිවුරක්නේ. සිවුරු වලට වඳිනවනේ මිනිස්සුන්ට යන සිවුරු කඩේකට යන්න. එක සිවුරකට වඳිනවට වඩා ඒකේ තියෙන සිවුරු දහස් ගණනක් පැක් කරලා තියෙනවා. එක සිවුරකට වැඳන් පස්සේ එක පිනක් සිද්ධ වෙනවනම් සිවුරු ගොඩකට වැඳන් පස්සේ ගොඩක් සිප්පින් සිද්ධ වෙනවනේ. ඒ යන්න තියෙන පිටකොටුවේ. ඒක නිසා සිවුරට වැඳන් පස්සේ පින්සි අපි මේ වඳින්නේ සිවුර. ඒක හරියම අඥාන මෝඩ ප්‍රකාශනයක්. අඥාන මෝඩ ප්‍රකාශනයක්. ඒ වගේ ප්‍රකාශන කිසිසේත්ම මේ ධම්මගවසී ඉන්න පින්වතුන් සහ ආශ්‍රේ ඉන්නව අය කරන්නත් හොඳක් නැහැ. ඒ කියන්නේ සිවුරක් කියන එකයි සිවුර ඇවිල්ලා භික්ෂු ජීවිතයක එක්තරා කොටසක්. ඒ සිවුර තිබුණයි කියලා යාට තමන්ටම පෙරව ගන්න බෑ. ඒකේ තියෙන වැලිඩිටි එකක් තිබෙන්නව භික්ෂුවක් මහාන කරන්න ඕනේ.
මේකේ තියෙන කතාව තමයි හොරට සිවුරු පෙරවගත්තා වූ කෙනා මේ සම්බුද්ධ ශාසනයේ මේ ජීවිතයේ ගුණ පුරන්ට මහාන වෙන්න උපසම්පදා වෙන්න එයා සුදුසෙක් නෙවෙයි. පළවෙනි එක්කෙනා කවුද? අර පණ්ඩක කියන කට්ටිය. දෙවෙනි එක්කෙනා හොරට සිවුරු පෙරවගත්තම තමන්ම සිවුරු පෙරවගෙන මහානකම තමන්ම හදාගත්ත එක්කෙනා. අනිත් එක තමයි තිත්තිය පක්ඛන්තක කියලා එකක් තියෙනවා. තිත්තිය කියලා කියන්නේ ඉස්සෙල්ලා මහාන වෙලා ඉන්න මේකේ මහාන වෙලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා පැවිදිලා සිල් රැකලා මහාන වෙලා එයා ඊට පස්සේ මේක ගලවලා දාලා යනවා වෙන ආගමකට යනවා. ඒක ගිහිල්ලා ඒකේ පූජකයෙක් හරි පූසාරියෙක් හරි කවුරු හරි වෙලා ඒකේ ඉන්නවා. ඒකට කියන තීර්ථක ආයතන වලට ඉක්ම ගියේ කෙනා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කාලේ එහෙමත් ඉඳලා තියෙනවා. මේ මාසේ මෙහි ඉන්නවා, ඊළඟ මාසේ තව කොහෙවත්. ඔය විදිහට ඉඳලා තීර්ථකයන්ගේ ආශ්‍රම වලට, ආරාම වලට, වෙනත් ආගමකට මහානකම අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේ එපා කියලා ඒවත් එක්ක ගිහිල්ලා ආපහු එයා එනවා. සමහරවිට මහානකමින්ම යනවා. මහානකමින්ම ගිහිල්ලා ඉතින් ඔහේ ඉඳලා ආපහු එනවා මෙහෙට. එහෙම ආවන් පස්සේ තීර්ථක ආශ්‍රම වලට ගිහිල්ලා ආපහු එන එකේන ආය බාර ගන්න එපා කිව්වා. එයා මේ සම්බුද්ධ ශාසනයට ආය මේ ජීවිතේ ගුණ පුරන්ට සුදුසෙක් නෙවෙයි. හේතුව එයා ඕල්රෙඩි බුදුරජාන් වහන්සේ සහ ධර්මයේ සංඝයා ප්‍රතික්ෂේප කළ ගියේ කෙනෙක්. ආපහු වෙන්න බෑ. එයාට කියනවා මොකද්ද? තිත්තිය පක්ඛන්තය කියලා, පක්ඛන්තය කියලා කියන්නේ යන එක්කෙනා කියන්නේ තීර්ථක ආරාම වලට බැහැලා ගිය එක්කෙනා. දැන් කී දෙනෙක් කිව්වද? 3 දෙනෙක් කිව්වා. තව එක්කෙනෙක් ඉන්නවා, එයාට කියනවා තිරච්ඡානගත කියලා. එතකොට මේක කියනකොට තිරච්ඡානගත කියලා කියවන් පස්සේ තිරසං අය මේකේ මහාන වෙන්න සුදුසු නැහැ. කවදාකවත් හරක් මහාන වෙන්න ඉන්නේ නැහැ, එළුව මහාන වෙන්න ඉන්නේ නැහැ, බැටළුව මහාන වෙන්න ඉන්නේ නැහැ, බල්ලු මහාන වෙන්න ඉන්නේ නැහැ. එහෙනම් මේ මහාන වෙන්න එනකොට එන කොටසක් ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් තමයි විශේෂම කිව්වේ. ඒ තමයි නාගයෝ කියලා කොටසක් ඉන්නවා. නාග. ඒගොල්ලන්ට මිනිස් රුව ගන්නත් පුළුවන්, නාග රුව ගන්නත් පුළුවන්. එතකොට මිනිස් රුව හදාගෙන සමහර අය එනවා. මිනිස්සු අතර ඉන්නවා. ඒගොල්ලන්ට මිනිස් රුවක් හදාගෙන මවා ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ කටයුතු කීපයක් තියෙනවා. ඒගොල්ලන් කෑම කනකොට, නිදා ගන්නකොට, ඒ වගේ අවස්ථාවකදී ඒගොල්ලන්ට ඒ ජීවිතෙම ඉන්න ඕනේ. මේකට සිද්ධියක් වුණා බුදුරජාණන් වහන්සේ කාලේදී. එක නාගයෙකුට කල්පනා වුණා තමන්ගේ ජීවිතය පිළිබඳව හරි කලකිරීමක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් එහෙම හිතනවා. එහෙම සාමාන්‍ය මිනිස්සු අතරත් ඉන්නවා. මිනිස්සුෙකුට ළඩ තියෙනවා නම්, පොඩි කාලේ ඉඳලම අඬනවා නම්, මොකක් හරි විපතක් තියෙනවා නම්, හැම වෙලේම මේ ජීවිතේ අනේ මොකටද මට මේ කාලකන්න ජීවිතේ, මොකටද මේ කාලකන්න ජීවිතේ කියලා තමන්ට සාප කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් මේ නාගයාට කලකිරුණා තමන් මේ හැම වෙලේම මේ කන කොටත් නාගයෙක් හැටියට කණ්ඩ වෙන්නේ, නිදා ගන්න කොටත් නාගයෙක් හැටියට නිදා ගන්න වෙන්නේ. ඒක නිසා මේ මට මේ කාලකණි අභාග්‍ය අවාසනාවන්ත ජීවිතයක් ලැබිලා තිබෙන්නේ, කොහොමද මම මේකෙන් මිදෙන්නේ බේරෙන්නේ කියලා හිත හිතා හිටියා. එන්නකොට ඒ නාගයාට කල්පනා වුණා බුදුරජාන් වහන්සේගේ ශාසනයේ නම් මහාන වුණොත් මට හොඳට පැවිදි වෙන්න පුළුවන්, පැවිදි වෙලා ගුණ පුරාගෙන මට මේකෙන් මිදෙන්න පුළුවන් කියලා හිතුවා. ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා ළඟට ගියා. මහාන වෙන විදිහට මහාන වුණා. එයා හොරට මහාන වුණේ නැහැ. පැවිදි වෙන විදිහටම ඒ ප්‍රතිපත්ති විදිහට මහාන වුණා. හැබැයි මහාන වෙලා එයා මොකද කරේ? අර භික්ෂුන් වහන්සේලා අතර හිටියා. පිණ්ඩපාතය යනවා, පාත්‍රයට එකතු කරගෙන එනවා. ඒකේ උනේ මෙහෙමයි. භික්ෂුන් වහන්සේලා දෙනමක් එක කුටියක වැඩ හිටියා. එතකොට ඒ කුටිය වැඩ ඉන්නකොට මේ නාග එක්කෙනයි අර ඇත්ත මනුස්ස හඳුරු දෙන්න එකුටි හිටියේ. මේ දෙන්න දානි වළඳනකොට මෙයා තනි වෙනවා. තනි වෙන්නේ කුටියට ගිහිල්ලා මෙයා ඉස්සලා දාන බෝල කරනවා. බෝලකල් පේලියට තියෙනවා. පේලියට තියලා ඊට පස්සේ නාග ස්වභාවය හදාගෙන ගිලගෙන 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 යනවා. කණ්ඩ බෑ. ඒ තමයි යාට ඒ ආත්මෙන් සිද්ධ වෙච්ච දේ. ඊට පස්සේ මොකද කරේ? ඉක්මනට දානි වළඳලා පාත්‍රේ හොදලා සද්ද නැතු ඉන්නවා. ඉතින් මේ එක දවසක් දානේ වළඳලා ඉවරුණාට පස්සේ අර මනුස්ස හඳුරු එළියට ගියා. එළියට ගිහිල්ලා එනකොට මේ හොඳට දානේ වළඳලා බරපිරිච්ච එක්කිනා මොකද වුනේ? මෙයාට නිින්ද ගියා. නිින්ද යනකොට අර පරිවර්තනය වෙනවා. නාග ශරීරයට, නාග ආත්මයට පරිවර්තනය වෙනවා. අනිත් එක මවාගෙන ඉන්න පුළුවන්. ඒක කර්ම ශක්තියක්.
ඊට පස්සේ නාගයාට මනුස්ස ස්වභාවයේ වෙනස් වෙලා නාග ස්වභාවයෙන් නිඳ ගියා. අර මනුස්ස හාමුදුරුව එළිය ඇවිදලා කියලා ඇතුළට එනකොට මේක ඇතුළ නයික් ඉන්න කෑ ගහගෙන පැන්නා. ඊට පස්සේ ඒ කෑ ගහන සද්දේට වටපිටාවේ කුටි වෙල ඉන්නව හාමුදුරුව තිරීටාව. ඒ කෑ ගහන සද්දේට මෙයාට ඇහැරුණා. ඇහැරලා ඉක්මනටම ආයෙත් මනුස්ස ස්වරූපේ ගත්තා. ඇරගෙන අර හාමුදුරුව ටික ඔක්කොම එකතු කරගෙන දැන් මේ හාමුදුරුව මොකද කරේ? තමන්ගේ කුටියට ආවා. කුටියට උඩ හාමුදුරුව ඉන්නවා. අර නාග හාමුදුරුව පරිවර්තනය වෙලා ඉන්නවා. මේක හරි අමුතු දෙයක්. ඉස්සෙල්ලා නාගෙක් හිටියා, දැන් හාමුදුරුව ඉන්නවා. මොකද්ද කියලා මේ තේරුම් ගන්න බෑ. නමුත් සමාජයේ තියෙන කතාවක් නිසා ඇහුවා, ඔබ මිනිස්සෙද්ද නාගෙද්ද කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට එක්කරගෙන ගියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කිව්වා, තිරිසන් සතුන්ට මේකේ ගුණ පුරා ගන්න අමාරුයි, ඒක නිසා මේකෙන් අයින් වෙලා යන්න කියලා. අයින් වෙලා යන්නේ ඇඬුවා. ඒ නාගයා හරියට ඇඬුවා, දුක් වුණා. ඊට පස්සේ කිව්වා, මේකේ තිරිසන් සතුන්ට අහේතුකයින් තිරිසන් සත්වය, එයා මහාන වෙන්න එහෙම හිටියට එයා අහේතුක සත්වෙක්. ඒක නිසා අහේතුක භාවයේ ඉන්න අයට මේකේ ගුණ වඩන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වා, ගිහිල්ලා මේකෙන් අයින් වෙලා පන්සිල් සමාදන් වෙලා ඒ මට්ටමින් ගුණ වඩා ගන්නට මේ ජීවිතෙන් ඒක ප්‍රමාණවත් වෙනවා, නාග ආත්මෙන් මිදෙන්නේ කියලා. සර්ප ආත්මෙන් මිදෙන්නේ කියලා එහෙම කිව්වා. ඒකට අනුව ගියා. ඊට පස්සේ ඒ විදිහට කටයුතු කරා. ඒකෙන් කියන්නේ මොකද්ද? තිරිසන් සත්තු මොන විදිහට ආවත් බාර ගන්න එපා. ඒ ඇයිට මේක ඇස්සේ මේ ගුණ ප්‍රඥා මූලික මේ ඥාන මාර්ගේ කටයුතු කරන්න අමාරුයි කියලා. දැන් කී දෙනෙක් කිව්වද? හතර දෙනා. පළවෙනි එක්කෙනා මොකද්ද? පණ්ඩක එක්කෙනා. ඊට පස්සේ තෙය සංවාසක හොරටමාන වෙච්ච එක්කෙනා. තුන්වෙනි එක්කෙනා තමයි තීර්ථකාරාමවලට මහන වෙලා ඉඳලා ගිහිල්ලා ආපවාවත් බාර ගන්න ඉපයි කියලා කිව්වා. අනිත් එක තිරිසංගත එක්කෙනා. ඊළඟට අනිත් එක්කෙනා තමයි සමහර අය එක තරුණියක් හිටියා. මෙහෙම බුදුරජාණන් වහන්සේ කාලේ එයා අම්මා මැරුවා. අම්මා මරලා මෙයාට හරීම කනස්සල්ලක් ඇති වුණා. කනස්සල්ලක් ඇතුළේ හිට යනවා මෙහෙට යන හිත එකතෙන් කරගන්න අමාරු. අම්මා මරලා ඒක ඇවිල්ලා ආනන්තරී කර්මයක්. කල්පනා කරා, මගේ දුක නැති කරන්නට මම මොකද්ද කරන්න ඕනේ? ඉතින් මගේ මේ මහා පාප කර්මයක් මම සිද්ධ කරගත්තේ මේ ජීවිතයේ අම්මා මරලා, ඒක නිසා මේ පාප කර්මෙන් මිදෙන්න මම එහෙනම් මහාන වෙන්නේ කොහොඳයි කියලා ගිහිල්ලා මහාන වුණා. මහාන වුණාට පස්සේ එතනදිත් හරි ගියේ නැහැ. පස්සේ දැනගත්තා මේ භික්ෂුන් වහන්සේ මහාන වුණා. හැබැයි මහාන වුණාට පස්සේ දැනගත්තා මෙයා අම්මා මරලා ඇවිල්ලා මහානලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට කිව්වන් පස්සේ ආනන්තරිය කර්මය කරගත්ත එක්කෙනාට කවදාකවත් මේ ජීවිතේ කොච්චර මහානලා හිටියත් ධර්මාභෝධය කරගන්නටවත් එයාගේ හේතුව, ඒකට කියන්නේ මොකද්ද? ස්ට්‍රෙස් එක හරි මොකද්ද කියන්නේ, පසුතැවීම හරි බලවත්. පසුතැවීම බලවත් නිසා සමාධියක් වඩා ගන්නට බෑ, සීලය හදා ගන්නට බෑ. පසුතැවීම බලවත්ම 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 වෙලා එනවා. ඒක නිසා කවදාකවත් මේ එවැනි කෙනෙකුට මේ ශාසනයෙන් වැඩ ගන්න බැරි නිසා අයින් කරන්නයි කියලා. දැනගත්තොත් අම්මා මරලා ඉන්නවා කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම අයින් කරලා යන්න ඕනේ. අපේ ජීවිතයේ අත්දක දෙකක් එකක් තියෙනවා. ආරණ්‍ය සේනාසලන්ටත් ওই වගේ එනවා. ආරණ්‍ය සේනාසලන්ට ඇවිල්ලා ළමයි මහාන වෙන්න ඕනේ කියලා ගුරු පාට ඇඳගෙන දසසෙ සමාදන් වෙලා ඔහු ඉන්නවා. එහෙම ඉන්නකොට ඒගොල්ලන්ගේ හැසිරීම දිහා අපි බලලා තියෙනවා, අපිත් දැකලා තියෙනවා. එක වෙලාවකට මල් කඩ කඩා ඉන්නවා. මල් කඩ කඩා ඉඳලා ඊට පස්සේ ඒක දානවා, ගිහිල්ලා ඊට පස්සේ ඔන්න බුද්ධ පූජා භාජන හොදනවා. ටික වෙලාවක් ඔය බුද්ධ පූජා භාජන හොදගෙන ඔන්න ආයේ එළියට යනවා. ඊට පස්සේ ඉතලක් කරන් අතුවා. ඊට පස්සේ ආය යනවා විහාරෙට. විහාරෙට ගිහිල්ලා ඔන්න මල් හදනවා. ඊට පස්සේ ආය යනවා මේ මම යන්න ඕනේ කියලා ආය යනවා කොහෙරි වෙන තර. ඔය වගේ එක ආරම්භණයක එක වැඩක විනාඩි 5ක් හරියට ඉන්න බෑ. එයා හැම වෙලෙම හිත වික්ෂිප්තයි. ඔය වගේ ළමයි හිටියා. ඔය ආරණ්‍ය වලට ඇවිල්ලා හිටපු ගමන් මාසයක් විතර සතිය කීපයක් හිටියා. හිටපු ගමන් මෙයා නැති වෙලා ගියා. නැති වෙලා ගියේ ගමන් දවස් දෙකකට පස්සේ ආවා මේ නමින් මේ හිටියද ළමෙක් කියලා. පස්සේ බණුට පොලිසියෙන් ආවේ. බණුට එයා අම්මා මරලා හැංගිලා හිටියේ. හැම වෙලාවෙම සාක්ෂි ඔය. ඒක නිසා කවදාකවත්ම බුද්ධ කාලෙත්, පසු කාලෙත්, අද කාලෙත්, අනාගත කාලෙත්
අම්මා මරපු කෙනාට මේ පැවිදි ලබා ගන්නටත් බෑ, ඉන්න බෑ. ඒක නිසා එයා ඩිස්කොලිෆයිඩ්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා මරපු කෙනෙක් හිටියොත් එහෙම මහාන වෙලා හරි එයා දැනගත්තයින් පස්සේ සිවුරු ගන්න ගලවලා ගන්න ඊට පස්සේ අයින් කරලා යන්නේ. උපසම්පදාව තිබුණත් උපසම්පදා පිහිටන්නේ නැහැ එපා කියලා කියනවා. දැන් කී දෙනෙක් කිව්වද? පහක් නේද? අනිත් එක්කිනා තමයි පීතෘඝාතකයා. එහෙම එකකුත් වුණා. තාත්තා මරලා ඇවිල්ලා මහානෙන් දෙනවා ගණ්ඩිපයි කිව්වා. දැනගත්තොත් එහෙම සිවුරු ගලවලා අයින් කරන්න කියලා තියෙනවා. පණ්ඩකය කියලා දැනගත්තොත් සිවුරු ගලවලා අයින් කරන්න යන්න කියන්න. ඒ වගේම තෙය සංවාසක කියලා දැනගත්තොත්, හොරට මහාන වෙලා කියලා දැනගත්තොත්, හොරට සිවුරු පෙරවගෙන ඉන්නවා කියලා දැනගත්තොත් ආය මහාන කරන්න එපා. මහාන කරන්න වැඩක් නැහැ. මහානකම් පිහිටන්නේ නැහැ. යන්නම කියන්න. අනිත් එක්කිනා තමයි මහාන වෙලා ඉඳලා හොයේ හදී කුණ කරක් ගහලා වෙන වෙන ආගම් වල ගිහිල්ලා ඊට පස්සේ මෙහෙට එනවා ගණ්ඩිපයි කියලා. තිරච්ඡානගත එක්කිනා. තිරච්ඡානගත එක්කිනා නාගයා කිව්වනේ එයා මේ මේකේ තියාගන්න එපා. එයාට ගුණයක් ගන්න බෑ. අනිත් එක්කිනා අම්මා මරපු එක්කිනා, අනිත් එක්කිනා තාත්තා මරපු එක්කිනා. අනිත් එක්කිනා තමයි අරහන්ත ඝාතකේ. අරහන්ත ඝාතක. මේකේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. මං කියවනේ දර සැවැත් නුවරට දුර බලාතේ ඉඳලා ස්වාමින් වහන්සේලා පිරිසක් ආවේ කියලා කිව්වනේ. ඒ නාතරේ ඒ පිරිසේ හිටියා රාතන් වහන්සේලා හිටියා, ගුණගරුක සිල්වන්ත ගුණවන්ත උතුමේ හිටියා. අර හොර කල්ලිය මොකද කරේ? මෙයාට ගහලා සමහර අය ඝාතනය කරා, අතපය කැඩුවා, මැරුවා. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් මිත්‍යා දෘෂ්ටිකයෝ හරි එහෙම නැත්නම් කවුරු හරි දාලා ගස්සන්න පුළුවන්. කොහොමත් මේක නම් කරේ මහා මැරවර හොර කල්ලියක්. ඊට පස්සේ රාජභටියෝ ගිහිල්ලා මේගොල්ලෝ අල්ලගත්තා. කොටසක් අල්ලගත්තා, කොටසක් පැනලා ගියා. පැනලා ගියායේ මොකද කරේ? භික්ෂුන් වහන්සේලා ඉන්න තැන් වලට ගිහිල්ලා මහාන වෙලා එනවා. දැන් අර අල්ලගත්ත මිනිසු ටික, අල්ලගත්ත හොර ටික දැන් වදේට අරගෙන යනවා. රජතුමා ඒ අයට පනිස් කරා. පනිස් කරගෙන දැන් පිටිපස්සට අද්දාගෙන දැන් මරන්න ඝාතනය කරන්න එක්කරගෙන යනවා. යනකොට අර හොරෙන් ගිහිලා සිවුරු මහන මේ මහන වෙච්ච කට්ටිය ඉන්නේ, ඒගොල්ලොත් පාරයින්ට වෙලා බලාගෙන ඉන්නවා. මේ අර තමන්ගේ සගයෝ ටික දැන් අරගෙන යනවා. මේගොල්ලෝ කිස් බාලා නින්නේ තේරෙන්නේ නැහැ. දැන් මහන වෙලානේ. දැන් තමන් එක්ක හොරමරකම් කරපු, ඒ වගේම භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු ටික දැන් මේ එක්කරගෙන අර හොරු ටික එක්කරගෙන යනවා. දැන් ඝාතනය කරන්න යනකොට මේගොල්ලෝ කියනවා තමන් අර එකතු වෙච්ච කට්ටිය බලන්න වැඩි අපිත් හිටියානම් එහෙම අපිටත් ඕකනේ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ දන්නවනේ අපිත් මෙහෙම ඇවිල්ලා මහනුවනේ නැත්තම්, මේකට මහනුවනේ නැත්තම් අපිත් එහෙනම් ওই විදිහටම බැඳගෙන ගිහිල්ලා අද අපි මරණේ අපිට අද මරණේනේ සිද්ධ වෙන්නේ කියලා කිව්වා. ඒක ඇහුණා අනිත් අයට. ඊපස්සේ ඒව මොකක්ද ඒ කියලා. ඊට පස්සේ කිව්වා අපිත් මෙන්න මෙහෙම එකට සම්බන්ධ වුණා. අපි ඉතින් කල්පනා කරා මහණ වෙන එක හොඳයි කියලා. ඊට පස්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පස්සේ කේස් එක ගියා බුදුරජාණන් වහන්සේට. රහතන් වහන්සේලාත් අර ගෲප් එකේ ඉඳලා තියෙනවා. රහතන් වහන්සේලා මරපු අය ඔය. රහතන් වහන්සේලා මරපු අය පංචානන්තරිය කර්මය කළා තියෙනවා. ඒක නිසා මේකේ මහණ වෙලා ඒ අයට කරන්න දෙයක් නෑ. මේක සාසනෙ පිහිටක් ලබන්න බෑ කියලා අයින් කරන්න. අරහන්ත ඝාතකයා මහාන කරන්න එපා දැනගත්තොත් අයින් කරන්න. ඒකේ පිහිටක් එයාට මේකේ පිහිටක් නෑ කියලා. අනිත් එක තමයි භික්ෂුණී දූෂකයෝ. භික්ෂුණීන් වහන්සේලා හිටියා ඒ කාලේ. ඔය භික්ෂුණීන් වහන්සේලා දූෂණය කර භික්ෂුණීන් වහන්සේලාගේ තිබෙනා වූ සීලයට, උපසම්පදා සීලයට ඒක රහත් කතාවක් නෑ. භික්ෂුණීන් වහන්සේලා උපසම්පදා වෙලා හිටියනම් උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාට අනර්ථයක් අවඩක් දූෂණයක් කරා නම් එහෙම එවැනි එක්කෙනෙක් පස්සේ කාලේ ඇවිල්ලා මහණ වෙන්න යනවා. දැනගත්තොත් එහෙම කවදාකවත් භික්ෂුණී දූෂකයා මේ ශාසනය මහණ කරන්න එපා කියලා කිව්වා. පැවිද්දක් නැහැ, මොකක්වත් නැහැ. දැන් කී දෙනෙක් ඉන්නවා? ඈ 8 දෙනෙක් ඉන්නවා. 8යි නේද? ගණන් කරන්න. පළවෙනි එක කෙනා පණ්ඩක ස්වභාවයෙන් ඉන්න එක. දෙක තේය සංවාසක හොරට මහණ වෙච්ච එක. තුන්වෙනි එක කෙනා චිත්‍ය පකන්තය කියලා කියන්නේ තීර්ථකාරාම වලට පැනලා ගිය එක්කෙනා. හතරවෙනි එක කෙනා තිරිසංගත එක්කෙනා. පස්වෙනි එක කෙනා මව් මරුපි එක්කෙනා. හයවෙනි එක කෙනා පියා මරුපි එක්කෙනා. හත්වෙනි එක කෙනා රහතන් වහන්සේ මරුපි එක්කෙනා. අටවෙනි එක කෙනා භික්ෂුණී දූෂකයා. මේ කොහොම හරි දැනගත්තොත් මහාන කරන්නත් එපා, මහාන වෙලා ඉඳලා පස්සේ කාලේ දැනගත්තොත් තියාගන්නත් එපා. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා සංඝ බේදක. සංඝ බේදක කියලා කියන්නේ ඔය සංඝ බේදකයි අපි ඒක නම් සාමාන්‍යයෙන් මේ භික්ෂුන් වහන්සේලාට තමයි තියෙන්නේ. සංඝ බේදක එක්කිනා
අපි හිතමු මහාන වෙලා ඉඳලා තමයි කරන්න වෙන්නේ. සංඝ බේදය කරන්න පුළුවන්කම තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට, උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉඳලා සංඝ බේදය කරනවා. සංඝ බේදය කරලා ඒකට සම්බන්ධ වෙච්ච 10ක් හිටියා නම් 10ම අයින් කරන්න කියලා. මහාන කමක් ආයේ ඒගොල්ලන්ට පිටිහිටන්නේ නැහැ. ඒක කැන්සල් වෙලා. ඒක නිසා සංඝ බේදයට පත් වෙච්ච එක නම් පස්සේ කාලේ ඇවිල්ලා කමක් නැහැ. ඉතින් එක්ස්කියුස් එකක් අරගෙන හියුමන් රයිට්ස් පැත්තේ ගිහිල්ලා ඊට පස්සේ මෙහෙට එනවා මහාන වෙන්න. මහාන කරන්න එපා කියලා තියෙනවා. මහාන කරන්නත් එපා, බාර ගන්නත් එපා. වෙන එකක් ඔය හියුමන් ඔෆිස් එකට ගිහිල්ලා කරගන්න කියලා තමයි කියන්නේ. ඒක නිසා සංඝ බේදකයා මේකේ මහාන කරන්න එපා දැනගත්තොත් අයින් කරන්න ඒකට කියන පළව හරින්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේ සොලූපෙක් කෙනා. ඒක නම් ඉතින් අද කාලේයක් නැහනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් ඕක වෙන්න පුළුවන්. මේක එක එක කෙනායි සිද්ධ වුණේ. ඒ තමයි දෙවිදත් තෙරුන් වහන්සේ. ඒත් මහානකම නැති වෙනවා. මහාන එහෙම එක්කෙනෙක් අපි හිතමු මොකක් හරි කරලා අඩුතරමේ උදව් කරලා මෙන්න මේ ගලින් ගහන්නේ කියලා දීලා ඊට පස්සේ උදව් වුණා නම් එයා පස්සේ කාලේ ඇවිල්ලා මේ මහානෙන් ඉල්ලුවට පස්සේ මහාන කරන්නත් හොඳ නැ බාර ගන්නත් හොඳ නැ. එතකොට දැන් කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා නේ. අනිත් එක්කෙනා තමයි උබතෝ බයංජනක කියලා කියනවා. ඒත් අසාර්ථක චරිතයක්. අසාර්ථක චරිතයක් කියලා කියන්නේ සමහර මිනිස්සු අතර ඉන්නවා. එයා කොටහක් පිරිමි, කොටහක් කාන්තා. කාන්තා ඒකට කියන උබතෝ බයංජනක කියලා. පිරිමි කාන්තා පිරිමියෙක් හැටියටත් ඉන්නවා, කාන්තාවක් හැටියටත් ඉන්නවා. ආන්නේ ඒකට ඒගොල්ලන් කියනවා ස්ත්‍රී පුරුෂ ස්වභාව දෙකම තිබෙන්නා වූ අය කියලා. ඒ වගේ අයත් මේ එකට ඇවිල්ලා අකුසලයකින්, අහේතුක අකුසලයකින් සිද්ධ වෙන්නේ. ඒ වගේ අයත් මේකේ මහාන කරන්න ඉපයි කියලා දැනගත්තොත් එහෙම අයින් කරන්න කියලා. දැන් කී දෙනෙක් කිව්වද? මේ 11 දෙනා මේ බුද්ධ ශාසනේ හිටියා දැනගත්තොත් අයින් කරන්න, ඉවත් කරන්න ගන්න එපා. සමහර අපි දැකලා තිබෙනවා ඒ ඉන්ටර්නෙට් එකේ මේ සිවුරු පෙරවගෙන ඉන්නකොට ඒ මිනිස්සුන්ගේ හැටි සමහරු පණ්ඩකයෝ, සමහරු උබතෝ බියන්ජනක ස්වරූපයෝ. ඒක හොඳට පේනවා. ඉතින් ඒ වගේ අය ඇත්ත වශයෙන් මේ බණ කියන්න නෙවෙයි, මේකේ තියාගන්නත් හොඳ නෑ. නමුත් ඒ අයට තැනකුත් තියෙනවා. ඒ වගේ මිනිස්සු තේරෙන්නේ නැහැ. මිනිස්සු ඒව සලකන්නේ නැහැ. මිනිස්සුන්ට හිතාගන්නත් බැහැ. හේතුව ධර්මයේ කර්මයේ කාරණා දන්නේ නැති හින්දා. ඒක නිසා මේ ටික කියන්න හේතුව තමයි ටිකක් මිනිස්සෙක් දිහා දැක්කම පස්සේ අපිට තේරෙන්න ඕන එයාගේ නිකන් ඔළුවේ ඉඳලා, ඔළුවේ නිකන් මේ අතපය දිහා ඔළුවේ ඉඳලා සාමාන්‍යයෙන් ඇවරේජ් බොඩි එක දැක්කම පස්සේ මේ මිනිස්සයා මොන එකෙක්ද කියලා නිකන් තේරුම් ගැනීම යම්කිසි සාමාන්‍ය හැකියාවක් අපේ ඔළුවකට තියෙන්න ඕන. ඒක තියෙන්න. එහෙම නැtei කියලා කියන්නේ ඉතින් අන්ධ භූතයි තමයි ඉතින්. නේද? මිනිස්සෙක් දිහා බැලුවම පස්සේ හොඳට හිතලා බලන්න. හොඳට හිතලා මේ ළමයි මේ වැඩිහිටියෝ ගිහිල්ලා තමන්ගේ දරුවන්ට, තමන්ගේ දූලට ස්වාමියෙක් හැටියට හොයනවනේ කුළු ගැටේ, මේ පිරිමේ ළමයින්ට හොයනවනේ කොහේ හරි පවුලකින් මේ ගෑනු ළමයෙක් කියලා. එහෙම කරන එකක් තියෙනවනේ නේද? එතකොට ඒ බැලුවෙන් පස්සේ ඒ ගිහිල්ලා එකක් ගෙදරකට ගියාම මේ හාදය මොකෙක්ද, මොන වගේ එකද කියලා පොඩ්ඩක් ඇහැරලා බලන ගතියක් තියෙනව නේද? එහෙම නැතුව මේ ඔය කොහෙන් හරි කමන්නේ සර්ට් එකකුයි සරමකුයි ඇඳගත්තයි කියලා ඊට පස්සේ ගවුමක් හරි සාරියක් හරි දාලා ඔළුව පෙරවගෙන හිටියකට එහෙම ඇදගෙන එනවද? නැහනේ. එතකොට තමන්ගේ පවුලට සම්බන්ධ කරගන්න එක්කෙනා කුමන හෝ වේවා එකෙක් නෙවෙයි, එයා හොඳ ස්වභාවයක කෙනෙක් වෙන්න ඕනේ. දරුවෙක් වෙන්න එපා. එහෙම හොයනවා නේද, බලනවා නේද? ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි පිටිමුත් අහලා බලනවානේ මේගොල්ලන්ගේ කොහොමද තරාතිරම කියලා. තමන්ගේ පවුලට කෙනෙක් බන්ධ කරගන්නවා නම් එහෙම හොයන බලන ගතියක් තියෙනවා. ඊටත් වඩා භයානකයි ඒක නම් ඩිවෝස් කරවන්න තුලන්. ඊට වඩා භයානකයි මේ ශාසනයට එකක පාපී වැඩි. ඒක නිසා යම්කිසි කෙනෙක් දිහා බැලුවෙන් පස්සේ ඒ මිනිස්සයා කරන දේවල්, කියන දේවල් දිහා බැලුවෙන් පස්සේ, යාගේ මූණ දිහා බැලුවම, විප නලල දිහා බැලුවම, මේ හකු දිහා බැලුවම පස්සේ තේරෙනවා මෙයා මන්ද බුද්ධිකයේද, ඒ වගේ මිනිස් ස්වරූපේ තමයි. සමහර අය මන්ද බුද්ධිකයි. ඔයෙ මොන හරි කියනවා. අපි ආරණ්‍යයක හිටියා, මේ මිනිස්සු කියන කතා දිහා අපි හිතන්න ඕනේ. අපිට මිනිස්සෙක් තේරුම් ගන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. ඒ මිනිහ ඉඹින්ද බෑනේ ගිහිල්ලා, හපන්න බෑනේ. මොකද්ද ක්‍රම දෙක? ඇහෙමුයි කනිමුයි. ඒ මිනිස්සයා ඉන්න විදිය, යන විදිය, කරන දේවල් ඇහෙන් බලන්න පුළුවන්. අනිත් ඒ මිනිස්සයා කරන කතාවල් මොන වගේ දේවල්ද කියලා අපිට ඇහුවම පස්සේ හිතන්න පුළුවන්. ওই දෙක තමයි මාධ්‍ය දෙක.
ඔය දෙක තමයි බුදුරජාණන් වහන්සේත් ඔය දෙකෙන් මයින්ඩ් කියලා කිව්වනේ. ඔය මාධ්‍ය දෙකෙන් බැලුවම පස්සේ ඔය හිටියා මෙන්න මේක මගේ ජීවිතයේ අත්දැකීම. අපේ ආරණ්‍ය සේනාසනයක තියෙනවා ඇතුලේ කොටස සහ දානශාලාව කියලා කොටසක්. ඒ කියන්නේ පින්ඩපාත ශාලා. පින්ඩපාත ශාලාවේ ඉන්නවා එක මේ ওই උපාසකවරු, ඒ කියන්නේ කැපකරුවෝ, ඒකේ නවත්තලා ඉන. එතෙන්ද තමයි භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩින්නේ. එතන තමයි පිටින් ආපු අය රායන් නැවතිලා දානේ උයන පිහින තැන. ඒ දානේ හැදුවම පස්සේ පහෝදාරිතින් ස්වාමින් වහන්සේලා එතෙන්ද පින්ඩපාතේ වඩිනවා. දානේ බෙදුවම පස්සේ උන්වහන්සේලා අරගෙන ඒ කුටි වලට වැඩම කරනවා. ওই විදිහට තමයි ඒක තියෙන්නේ. ඒ දානශාලා, ඒ පින්ඩපාත ශාලාවේ නවත්තලා හිටියා මේ ඔය වයසක සීයලා ඔය එහෙ මෙහෙ යන කට්ටිය තින් ඔතෙන් දෙනවා. ගොඩක් කල හිටපු කෙනෙක් හිටියා. ඒ සීයා ටයක් මේ පඬි ස්වභාවයක් තියෙන්නේ. හැමදාම බණ එතෙන්ට බණ කියන්න කියමති හැම හාමුදුරන්ගේ බණ අහනවා. එයාට පුළුවන් කියන්න මේ එන හාමුදුරේ හැටියට අද මේ හාමුදුර කියන්නේ මේ බණේ කියලා. හේතුව අහලා අහලම පුරුදුයි. අද කියන්නේ මේ බණ. ඒ එයාට පුළුවන් හාමුදුරු කෙනෙක් ජජ් කරන්න අහලාලම. ඒ එයා කියන ඔය හාමුදුරන්ට කියන්න පුළුවන් බණ තුනයි. ඔය හාමුදුරන්ට කියන්න පුළුවන් බණ පහයි. ඔය හාමුදුරන්ට කියන ඔය හාමුදුරු දන්නේ අර අඟුත්තර නිකාය එක තැනයි. ඒ හැමදාම අහලා අහලා අහලාම එයාට කියන්න පුළුවන්. එතකොට අර එන මිනිස්සු දන්නව හරිනේ මේ මිනිස්සයා කියලා කියනවා. ඉතින් එක අවස්ථාවකදී ওই මිනිස්සයාට කිව්වා මේ උපාසක මහත්තයා අපි හාමුදුරුන්ට මොකක් කියන්න හොඳ නැහැනේ. ඒ ස්වාමීන් වහන්සේලාට හම්බ වෙන දෙයක් නේ අපි වළඳන්නේ. අපි කැම ගන්නේ ඒ ස්වාමීන් වහන්සේලාට හම්බ වෙන දෙයක්. අපි නැත්තම් අපි හම්බ කරලා නැහැනේ. ඒක නිසා ස්වාමීන් වහන්සේලාට මොකක් කියන්න දෙයක් හොඳ නැහැ කියලා කිව්වා. එයා කියපු කතාව තමයි එහෙම වෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේලා වළඳන අපිට දෙන දේ තමයි ඒ හාමුදුරුවෝත් ඇවිල්ලා පහෝදා අරගෙන යන්නේ කියලා කිව්වා. අපිට හම්බ වෙන දේෙන් තමයි ඒ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ කියලා කිව්වා. ඇයි ඒ කිව්වේ? මිනිස්සු දුරපැහැරේ ඉඳලා එන්නේ කුටිවලට නෙමෙයි ඒගොල්ලෝ ඉන්න තැනට. එයා ඉන්න පින්ඩපාත ශාලාවටයි. පහෝදාට ඒගොල්ලන්ට ගෙන ආපු එක තමයි පහෝදාට හාමුදුරුවෝ ඇවිල්ලා අරගෙන යන්නේ. එයා කියපු කතාව. ඉතින් ඔය මේ මිනිස්සුන්ගේද ඔය බැලුවම් පස්සේ නිකන් හරි අමුතුයි නේද? එයා කිව්වේ මොකද්ද? ඔයා එහෙම කියන්නේ කොහොමද? අපිට හම්බෙන දේ තමයි හාමුදුරුවෝ ජීවත් වෙන්නේ. ඒ නිසා හාමුදුරන්ට දෙන්නේ අපිට ගෙන ආපු දෙයක්. ඔයගේ බැලුවම් පස්සේ අනිත් පැත්ත තියෙන්නේ. ඔය වගේ කතා කියනකොට තියෙනවා මේ එයා අමුතු චරිතයක්. අමුතු හැටියක්, අමුතු විදියක්. හරි සමහර අයගේ ප්‍රකාශන උඩින් ඥානාන්විත බැලුවට මන්දබුද්ධිකයි. ඒ වගේම තමයි කපටි. ඒක නිසා මේ ධර්මයක් හසුරු වීමට ඇතුල් වෙන්නව අය කපටිකමෙන් අයින් වෙන්න ඕන. අවංක වෙන්න ඕන. ඥානෙ තියෙන්න ඕනේ, බුද්ධිය තියෙන්න ඕනේ. ඒ නිසා මං අද මේ පින්වතුන්ට විශේෂ මතක් කරේ මොකද්ද? මේ කාලේ මහානවෙන්ට හරියට අහනවා අපි. පණිවිඩය වෙනවා. ඒ වගේම තමයි කැමැත්ත දක්වනවා. හැබැයි අපි මහාන කරන්ට කොහෙට හරි ලබා දෙන්නෙත්, මහාන කරන්ට කවුරු හරි යම්කිසි තැනකට නම් කරන්නෙත් එයා හරියට එයා ජජ් කරලා. එයා මොන වගේ කෙනෙක්ද කියලා දන්නේ නැහැ. අද කාලේ බැලුවොත් එහෙම ලෙඩ HIV ගන්න අමාරුයි. සමහරවිට HIV. සමහර අය එක එක මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඒ ගිරින්ගින් ලෙඩ වෙලා. සමහර අය ගොඩාක් කල් මානසික ලෙඩ වෙලා මානසික බෙහෙත් අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙ මිදී යෑම සඳහා උපක්‍රමයක් හැටියට සාසනය තෝරගන්නවා. ඒගොල්ලෝ මාස දෙකක් හිඳිටිය ගමන්ම ඇතුළාන්තයට ඉන්නවා, කොටියකට කල්පනා කර කර ඉන්නවා, එක්කෝ බිල්ලිවල දාගන්නවා. අපිට එහෙම වෙලා තියෙනවා. මහාන කරපු අය හොඳට පින්ඩපාත යනවා, වළඳලා උන්න පවුදර කිල එල්ලලා ඔය බාල්කේ. ඒ වගේ සිද්ධි තියෙනවා. ඒ නිසා මේ 11 දිනා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ශාසනයට බාරගන්න එපා. ඇවිල්ලා ඉන්නව දැනගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා එයාට කරුණු කාරණා කියලා දීලා එයා මේ ශාසනයෙන් බැහැර කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට, ආචාර්යයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට, සංඝයාට සම්පූර්ණ ඔතොරිටි එක බලය ලබා දීලාම තියෙනවා. ඒක නිසා මේ ගිහි පිංතුණු දැනගන්න ඕනේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන ඥානාන්විත පිරිසුදුකම. බුදුරජාණන් වහන්සේ කොයි පැත්තක් හිතුවද? මේ මිනිස් සමාජයේ කී පැත්තක් හිතලාද මේ මහානකම
භික්ෂුන් වහන්සේලාට මේ ලබා දෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ පැවිදිකම දුර්ලභ පබ්බජ්ජා කියලා කියන්නේ. ඒ පැවිදි දුර්ලභ පැවිද්ද ලබාගත් භික්ෂුන් වහන්සේලා 3 දිනක් තමයි මේ සේනාසෙට ඉන්නේ. මහා 60ක් 70ක් නේද මේ 3 දිනක් තමයි. මේ භික්ෂුන් වහන්සේලා 3 දෙනා ට්‍රේන් කරන්න ඒ ස්වාමීන් වහන්සේලා අපේ ගුරු ස්වාමීන් වහන්සේලා ගොඩාක් මහන්සි ගත්තා. ඉතින් මේ පළාතේ මේ පින්තුන් දානමාන පූජා කරන්නේ එවැනි භික්ෂුන් වහන්සේලා 3 නමකට. ඒ වගේම අනාගතයේ තියෙන ඉතින් ඔය අඩු වැඩි වශයෙන් එයියයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට එවැනි භික්ෂුන් වහන්සේලා පිරිසකට සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට උපස්ථායක ශාලාවක් දානීය පූජා කරන්න තැනක් ඒ වගේම දානීය හදන්ට ගිනිහල් ගයක් කිචන් එකක් උන්වහන්සේලාට උපස්ථාන කරන පිරිසට ඉන්න කාමර හදන්නා වූ වාසනාවන්ත පින්වන්ත ගොඩනැගිල්ලක් තමයි ඔය අපි හදන්ට ආරම්භ කරන්නේ. ලබන සතියේ මුල්ගල තියන්නේ ඔන්න ඔය සේනාසනේට ගොඩනැගිල්ලට. ඒකට ආධාර දෙන්න තමයි අපේ මේ පින්වත් සියලු දෙනාම ඔය පෙබරවාරි මාසයේ 11 වෙනිදා ඔය ෆන්ඩ් රේස් එක කරලා කටයුතු කරේ. ඒක නිසා මම විශ්වාස කරනවා මේ ටික තීරින්න ඇති කියලා. මේ කාරණා ටික තීරින්න ඇති. ඒක නිසා කවුරුවත් දුක් වෙන්න දෙයක් නෑ. ගොඩාක් සතුටු වෙන්න මහන්සි වුණා. ඒ දරපු මහන්සියේ ප්‍රතිඵල දැනටත් තියෙනවා. අවුරුදු දැන් අපි මේක පටන් ගත්තේ අවුරුදු දැන් 8යි 10යි දැන් 16ක් වෙනවා. මේ සේනාසනයේ පටන් ගන්න අවුරුදු 16ක් වෙනවා. මෙහෙත් එන්ට ඇවිල්ලා අවුරුදු 2013 ආවේ. නමුත් ආරම්භ කළා 16ක් විතර. එතකොට මේ කාලය තුළ විශාල වශයෙන් ඒ වැය කරපු ඒ ශ්‍රමය දරපු උත්සාහය වියදම් කරපු වියදම් සෑම දෙයක්ම සෑමතිම්ම මේකේ මේ පළාතට මේ ස්වාමීන් වහන්සේලාට මේ පළාතේ පිරිසට ලෝකවාසී පිරිසට විශාල ප්‍රයෝජනයක් ශක්තියක් වෙලා තිබෙනවා. තවත් ඉස්සරහදී පොඩ පොඩ හරි ගොඩනගනවා නම් ඉස්සියල්ලම ලෝකේට සාසනයට ප්‍රතිපදේ. අනිත් එක තමයි අපි කවදාකවත් මිනිස්සු නිකාම බොරුවට නලවන්ට බන කියන්නේ නැහැ. ඒ වගේම නිකම් චිත්ත ප්‍රසාදේ ලබා ගන්නට නිකම් අපිව ගැන මිනිස්සු හොඳ කියයි කියලා එහෙම මේ හොඳ බලාපොරොත්තුෙන් එහෙම කියන කාරණයක් නෙවෙයි. හැම වෙලාවෙම බැන්නත් නැතත් හොඳ කිව්වත් නැතත් ධර්මයේ හැටියට කියනවා. ඒක අපිට ශක්තියක් තියෙනවා. ඒක නිසා බන කියන්නා වූ තැනක් ධර්මයේ රකින්න තැනක් ධර්මයෙන් ඉන්න තැනක්. ඒක නිසා එවැනි තැනකට සේනාසනයක් හදන්න ගොඩනැගිල්ලක් හදන්න උදව්පකාර කිරීමේ පින ඒ පෙබරවාරි මාසයේ 11 වෙනිදා ඒ පින්කමට ෆන්ඩ් රේසින් ඒ පින්කමට සම්බන්ධ වෙච්ච සෑම දිනාටම සමසේම හේතු වේවා. ඒ පින මහත්ඵල වේවා, මහා ආනිසංසදායක වේවා. ඒ වගේම ඒ උතුම් පින්කමෙන් රැස් කරගත්තා වූ පින ඒ මහත්ම මහත්මියන්ගේ පවුල්වලට, දරුවන්ට, ඒ වගේම ළඟ දුර වශයෙන් ඉදිරිපත් වෙච්ච හිතවතුන්ට සෑම දිනාටම මෙලොව යහපත පිණිස වේවා, පරලොව සුගතිගාමී වීම පිණිස වේවා. සියලු දෙනාගේම සිතුම් පැතුම් අදිෂ්ඨාන අපේක්ෂාවන් සියල්ල ඒකාන්තෙම ඉෂ්ට වේවා, සිද්ධ වේවා, ගුණෙන් නුවණින් වැඩේවා, දාන සීල භාවනාදී පින්කම් සිද්ධ කර ගන්නට ලැබේවා, සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කර ගන්නට ලැබේවා. ඒ වගේම සෑම දිනාටම පාරමී පුරාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසින්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි ගාථා කියලා පින්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි. සෑම දිනාටම ධර්මාභෝධය, නිර්වාණාභෝධය වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරනවා.